ஐපවන් අපේ සෝධනම් වන්නේ සතියන්ත මේ සෙනසුරාදා දිනයේ සුපපුරදු විදිහටම සෙනසුරාදා සිතන තසපුුව වැඩසටාන ආරම්භ කරන්නට. සෙනසුරාද සිතනය තසපුව ශ්‍රවණය කරන්නට බොහොම සාවධනම සෝධනම් වෙන ඔබට අද වැඩසටාන පෙනුවෙන් සුපුෘධ විදිහට මේ උතුන් තහම් පනිවිඩේ ධර්මය ජීවිතරලාං කරන්නට ගෞරව නමස්කාරපූරකව ඇරයම් කලා, ගම්පල හින්ඩි හ ම්පා ාවන් පෙස නිර්මාතරුන් හන්සේ දර්ග කාලයක් මුරුල්ලේ මේ සිත්නේ තස පුව තුළ ධර්මකාරණ තුළින් ඔබේ සිත් සුවපත් කරන අප පූජනය වල්පොල ගෝතම ස්ෝමින් හසට වන්හසේ වැ ො සිට බොහම ෞරප පෙන් අමස්කාරපුරකු අප හමුදුරග පිගන්නවා විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන මේ වනවිට ලංකාවේ කොරුණා වසංගත තත්ත්තුවය ක්‍රමක්‍රමයෙන් ්‍යප්ත වෙලා තදින් දැනිලා මිනිසුන්ට එ යම්තාක්දුරකට මිනිසුන්ගේ මනසේ දැඩිව ගහනය වෙලා තිබෙනවා කියලා කිව තිමිනිිවැරදිී. හැබැයි ඒනිසා අර නිතර දකින කොකා කනකෝකා ගැර ඉගෙන කොට සුදුක් පේනවාගේ සම ගානක් නැති වෙලා තිබෙනවා අපේ ිනිසුනට එකනර කෙනෙක් මැරුනට පස්ේ නැත්තම් කෙනෙක් ජීවිතක් තමන්ගේ ලඟමඥාතිය නැවුණනාට පස්ස පොඩ්ඩක් අවදි වෙනවා. හිට පස්සඒක සාමාන්‍ය වෙලා තිබෙනවා. අනිතක දැන් මේ සමාජයේ කියමනක් තිබෙනවා ඕක සාමාන්‍ය ලෙඩක් මගේ මට්ටමට ගිලා තියෙනෙ හැම ැනම තියෙන ඕක සාමාන්‍ය වෙලා දැන්ගේ හැයිති. සාමා්‍යය අම්ගෙනෙකුට ප්‍රතිශක්තිය ඇතිගෙනකුට සාමාන්‍ය වෙන්න පුළුවන් හැබැයි අසාමාන්‍ය විදිහට අපිට හිතිහාසියක්ත්ක සසුඳදා බලන විට මිනිස්සු මැරෙනවා සහ මේ වරස වේගෙන් පැතිරලා යනු. එනිසා සාමාන්‍ය කියීනතනින් එයාට ගිහිල හිතන්නට අපි ඔබට ආරාධනා කරන මොකද එ අපේ. තව තමන්ගේ ආරක්ෂාව සහතික කරගත්තොත්තහෙම ගමේ රටේ හාරක්ෂාව තහුර කරන්නට හේතුවක් වන නිසා. එනි සවිශිෂම්මමි ආසාධිත ජනතාව වෙනුවෙන් අපිත් ඔබට ඉදිරියේදී අප පුළුවන් ආකාරය අප ශ්‍රවාාවක්‍යන් සමගක තුවෙලා ඔබත් සමග එකකතු වෙලා ඔවුනට උපකාර කරන්නට පෙළඹෙන අවස්ථාව ගහිපයක් ද න රම පති නවා ි පත් කර ලා ොත්තු ව ආරම් දීම සි සපේ බට රාධ කරනවා නැතේ පිත්ත එක් හැමදෑමි වාගේ එකතු වෙේලා අපේම ආදරනීයන් වෙනුවන් ඒ ආසාධිතියන් වෙනුවෙන්. අපට පුළුවන්නා කරනු දවපකාර කරල ටයුතුවලට එකතු වෙන්න කියන්න ආරාධනාව කරනවා. ඒ ආරාධනාවත් සිදු කරම. අද දවසේ සෙන සුරාදා සිතනේ තාසපපු වැඩසටන ධර්මාණු ශසනාව වෙත අයියමුවෙන්නට සූදානම් වෙන්නේ පූජනය වන්දනීය වල්පොළ ගෝතම ස්වමින් හන්සට ධර්මාණන ශසනාව ප වෙැත්වීමට බොහමත්ම ගෞරුවවෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වමිහන්ස සාධසාධහෝ සාධහ. සමන්තා චක්කවා ලේසු අතරාගච්චන්තු දේවතා සද්ధම්මං නිරාජස්ස සුනන්තු සග්හමුखදං දම්্මසවන කාලු අයං බදන්ත දම්මසවෙන කාලු අයං බදන්ත ධම්මසවන කාලු අයං බදන්ත නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාධෝ සාතුසාතු. ශ්‍රද්ධාවන්ත පින්වත්නී සනසුරාද සිත්නිි තසපු අද පින්වත් දායිකත්වයට බුලත් සිංහල ඇගල්ලොය පදිංචි බුලත් සිංහල සංචාරකෝ අධිපතිනි ගමගේ පොස්පා අභේවර්ධන මහත්මිය සහ නාවික ඉන්ජිනේරෝ දීප්ති ජයසිංහ මහත්තා යුගාන්ති ජයයිසිංහ දියන ඇතුළු පින්නුතුන් දයකත් වෙට එකතු වෙනවා එත්තු හැම දෙනාගිම සත්ප්‍රාර්ථනා අපි සපලවෙන්නට මෙත්සිතින් ආශිරවාද කරමින් අද සෙන සුරාද සිත්ිනි තසපුේ ශ්‍රවණයට ශ්‍රාවකත්වයට සභාග්‍ය වෙන පින් ඇති ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දිීර්ගාවිශයම ප්‍රාර්ථනා කරනවා අපි දන්නවා මේ වෙලාවෙ රටේ මේමුළු ලෝකෙම බොහෝ දෙනා පින්වත්න ජීවිතෙත් මරණය අතර බොහම දුස්කර කාලයක් ගෙවන්නේ ඔබ හල තියෙනවා අතීතයේ බැමිින්ටිය සයි වගේ නොෙක් කාල විපත්ති යම් යම් කාලවල මිනිස්සුන්ට මූන දෙන්න උදාවෙනවා කාල විපත්තියක් ඇති වුණට පස්සේ ඒ කාල විපත්ති යම් කිසි කාලෙකින් සංසිදිලා ආපහු කාල සම්පත්තියක් උදාවෙනවා හැබැයි කාල විපත්තිය පවතින කාලේ මිනිස්සු ඒකට මූන දෙන විදිහ ඒකට අවශ්‍ය මානසික ශක්තිය සකස් කරගන්න විදිහ පින්වත්න්නේ ධර්මය ඔස්සේ ධර්මය තියන කාලෙක ශ්‍රාවකයන්න ඇතිකරගත යුතුයි ඒ වෙනුවෙනුයි අද සිත්නෙ තසපුුව අපි සාකච්ඡා කරන්න මාතෘකාව තෝරා ගන්නේ. අපිට ජීවිතයේ දුස්කරකාරයක. ජීවිත අපි හිතන් නැති අනතුරකට අපිට මූුණ දෙන්න වෙනකොට පිංවත්න්නේ අපේ හිතට වීරයක් එන්න ඕනම ප්‍රඥාව වැඩෙන්න්න ඕනම සතිය ඇතිකරගන්න ඕනම තැනක් කියලා බොහෝ විට අපිට අමතක වෙනවා. ඒක අපි එහෙම කිසිම විපතක් නැති හරි මානසික සැනසීමෙන් ඉන්න වෙලාවට සමහරලාට වීර ඇතිකරගෙන ඉන්නයට විපතක් ඇති වනාට පස්සේ වීර අමතකයනවා. ඒක අපි බොහෝ දෙනාට සාමාන්‍ය ජීවිතයේ අත්දකින්න මං හිතනවා අතීතෙත් උදාහරණ ඕන තරන් ඇති. ප්‍රශ්නයක් ආපු ගමන් අපිට වීර අමතකයනෝ. පෙන්වත්නේ. අදමා ඔබට මේ පවතින කොරෝණ වසංගත කාලේ. මේ කාල විපත්තිය තුළ ඔබ ඔබේ හිතට ධෛරයක් කරගෙන වීරයක් ඇති කරගන්න ධරමය ඔස්සේ කොහොමද මනස හසුරුවන් ඕන කියන එක ගැන යම්කිෙසි අතීත සිදුවීමක එක්තරා කතාවක වටිනා අර්ථයක් පාදක කරගෙන කතා කරමු අද මේ අනුශාසනාව අපි ඔබට ඒ පිළිබඳව කියල දෙන්නම් මේ මොහොතේ හිත හැම වෙලාවෙම පින්වත්න සාමාන්‍යෙන් හුළඟ හමන දිසාවක් නිශ්චිතව නැති සේම මෙ හිතත් එකඒක වෙලාවට එකඒක පැතිවලට විවිධ වේදනාවලට මාරුවනවා එක බුදුරජාණන් වහන්සේ දාලළ හුළඟ වගේ මේ හිත සමහර වෙලාවට සැපවේදනා විදිනෝ තවත් විට එක දුක්කෙදනා විදිනවා උපේක්ෂාවේදනා විදිනවා සාමිස දුක් නිරාමිස දුක් මේ වගේ විදධවේදනා සාමිස සැප නිරාමිස සැප මේවා හොල්ලඟ වගේ හුළඟ උතුරු දෙසට හමනවා දකුණු දෙසට හමනවා බටහිර දෙසට හමනෝ නැගෙන හිර දෙසට හමනවා අපේ හිතේ තියෙන විඳීමමුත් ගේ පින්වත්න්නේ මේ කාල විපත්තියක් එනකොට ඔබට තියෙනවා හැම වෙලාවෙෙන්ම යම්කිසි බයක් මේ වෙලාවේ තමන්ගේ සමීපතමී නාරක්ෂාවීම ගෙනම ගොඩක් අය එක්ක සාකච්ඡා කරන අවස්ථාවල දැක්ක දෙයක් තමයි හාමුදුරුවනේ මට මංගැෙන නෙමේ බය සමහර අම්මල තාත්තල කියන්නේ මට මගේ දරෝ ගෙන ඉතියෙන බය තව සමහර තුණ දරු මධ්‍යෙම වයසේ දරු සමහරලා ටිකෙන හාමුදුරණමට අපේ වයසක අම්ම තාත්ත ගැයි තියෙන බය. ඒකන තමන්ගේ සමීපතම පවුලේ තවත් අය ගැනත් මේ වෙලාවයම් බයක් තියෙනවා. එක්තර අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ජීවිතේ වයවරුද අවදියේ ඉන්නකොට, අම්මගේ තාත්තගේ තියෙන ප්‍රතිශක්ති අඩු එක ගැන සමහරලාට තරුණ දරුවන්ට තියෙන්නේ මේ වෙලාවෙේ බයක් අපේ අම්ම වයසයි අපේ තාතත් වයසයි. සමහරලාට පින්වත්න මේ හොඳට ඉන්නවා මෙන්න දෙමට පහුගේ දවස ලෙක්තරා සිද්ධාකාරංචනා රාත්‍රයේ කැස්සක්කාවය නෝනකිනකුට මේ කැස්සැවිල්ල එදා රාත්‍රියමටය හුස්ම හිරවෙනවාගේ දැනුනයි රෝහලට අරගෙන ගියා උදේ වෙනකොට නැතිවෙලා මේ හවස හොඳට හිටපු කෙන ඒ නැතිවෙච්ච දාම සවස දේහ අවසං කටයුතු සිද්ධ කරනවා එදකොට ඒ අවසන් කටයුතු සිද්ධ වෙච්ච සවස බැලුවම ඊට පෙරදා සවස හොඳට හිටපු කෙනක් හලොකවායිසකුත්න අවු පනස්කාානක විතර රම්ම කෙනෙක් ඒ සිද්ධිය අපේ වරුණු මහත්මාගේෙත් බොහොම සමීප අපත් බොහොම සමීපෙක් තර මහත්මියයක් අපිට ඒ ගැන දැනුවත් කරලා අනේ සන්හන්ස මට මෙහම හුන්දට ඉහිද ලකපාට මෙහම වනවා කියල හෙනකොට මගේ දරුව ගැන පුදම යත් එන හමුදුරණය ගෙනනවා මිනිස්සු මේ දවස්වල මෙන්න මේ මරණ බිය තමන්ගේ මරණබියට වඩා තමන්ගේ සමීපතම තමන්ගේ ප්‍රියතමයගේ මරණය ගැන බිය ලෙඩ ගැනතියෙන බිය ඔබ ධරමය ඔස්සේ දකින්න පාවිච්චි කරනුද අපි සාමාන්‍යෙන් මේ වගේ දුස්කර කාරණාවලදේ හොඳට ධර්මයෙන් හිත වැඩිච්ච ස්වාමින්හන්සේලා එවැනි අවස්ථාවලට කොහොමද මූුණ දුන්නේ කියලා ඔබට තේරුම්ගන්න එක්ක සිද්ධියක් කියන්න බුද්ධ කාලෙ වෙච්ච මේ වගේ වස්සාන කාලයක් සාමින්හන්සලා තිස් නමක් පංවාත්නී බුදුරජාණන් වහන්සේගෙන් භභාවනාවට කමටහ නරගෙන වනයකට වඩිනෝ හාමුදුරුවරු තිස්නමර වනේ වැඩලා එක නමකට තවනමක් නොපෙනෙන මොකද වනේ විශාලයින. ඒ විශාල වනේ හුදකලා භාවයට තමන්ට තවත් සන්හන්සේ නමක් නොපෙනෙන විදිහට වනේ විවීධ තැන්වල තැන්තැවල උන්නවහන්සේලා භහාවනා කරනවා දවසත් පුරාම. රාත්‍රියයටත්ඒ ගස්මුල් වල, ධානනිවල්දන වගේ වස්ථාවල්තුමයි මේ ස්වාමින් වහස එකට එකතු වෙන්නේ. තිස් නමක් කෙලේට වැඩලලා ටිකදවසක් යනකොට පින්වන්නේ. එකට එකක්තු වෙද්දි සයිහසල විසි නව නමක් ඉන්නේ එක නමක් නෑම කණ්ඩායමේ. ඒ ස්වාමින් වහන්ස සමහරයට පිරිසාත්තරින් වෙං වෙලා කොහිට හරි වඩින් නැති කියලා හිතුව. පහුවදා, විසි අට්ට නමයි වැඩිය එතකොට දැන් දැන් මේ කාල නං ඉතිං හාමුදුරුවරෝත්තේ දුරකතනයක්හරි සම කැලෙට වට නොකට දුරකතන තියෙන පුොළුව නමුත් දැන් කා ොමදක්ුත්ේෙම කෝල්ෙක හරි දේ හන උබහන්සිේ කොහෙද ඉන්න කියලා දැම එතන හිට වාමන් හන්සේලට හෙමර විශේෂ ඥාන සමාපත්තිත් නෑ මේ දිබචක් කඥානයම තිබු ඒ හාමුදුරුවරු කොහෙද කියලා හොයන්න සාමාන්‍ය මාර්පල් ලබල නැති හාමුදුරුවු රොටිකා එතවට එතෙන්දි දැන් විසි අට නමක් වුණා දෙනමක් අඩුයි අනිත් හාමුදුරුව කොහෙද ගිය මුකුත් දන්නේ විස්තරයක් ඊට පහුවදා විසි හත් නමයින්නේ ඊට පහුවදා විසි හය නමයින්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාල වෙච්ච සිදියක් පිවත්න්නේ මේ දවස ගානය මිහිම වෙනවා හේතුවත් වන්නේ එක එක හාමුදුරුව අඩුවනෝ මෙම ගේ ලගිහිල්ලා අන්තිමට පහලොස් නමක් බවට පත්වනවා මේ සඟ පිරිස තිස් නමක් හිටපු සඟ පිරිස එක නම එක නම අඩුවනෝ පහලොස් නමක් වෙච්ච තැන දැ හිතුවේ ඒ හාමුදුරුරකු හැරි වැඩිය බැහරට වැඩියයි එක්ු මේ වනේ පාවෙලා වැඩිය එක්කු මේ සඟ පිරිසත් එක ඉන්න අකමැත්තිම මුණහරි දෙකින් බැ ඉවත්වෙලා වැඩිය කියල හිතන්න අපි. හැබැයි දැම්ීම දවසට එක නමක්. දවසට එක නමක්. දැ මේ ප්‍රස්්නේට පිළිතුරු මොකක්ද කියලා සාකච්ඡා කරන හාමුදුරුරු අතරනුත් එක් නම එක නවා ඩුවෙනවා. එහෙම වෙන්ඩ බෑන මකක්කරය එක එක. පිවෙලකට එහෙම වෙන්නේ මොක්කර හේතුවක් තියෙනවාන මෙනායක හාමුදුරුව මෙතැනන්න වැඩි හිටිම සාවාමින්හන්සේ හිතුවා මේක සුළුකොට තකන් නැතුව මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ පින්වත්නේ මෙනායක ස්වාමින් වහන්සේ ඉතාම හොඳින් බොහෝම කල්පනාවෙන් ඒ ස්වාමීන් වහන්සේලාට පේනමානක ඉන්න කිව්වා ඇත ඇත නොපෙනෙන මානඉන්න කොටනේ අඩුවෙනසයන් වහන්සේ හොයන්න බැරුණේ තිය පේනමානවල ඉන්න කිව්වා. රාත්‍රියයේ මේ ස්වාමින් වහන්සේලා භාවනා කරපු ඒ ගහ මුලම තමයි පින්වත්න සැතපෙන්න පුංචි වෙලාවක්වෙංකරගෙන දෑස්පියාගත්තේ. ඒ උන්හන්සේලා දෑස් පියාගෙන ඉන්න කොට මේ හාමුදුරුරුන් ඇවිල්ලා ඇදගෙන යනවා වෘර්කයෙක් එක හාමුදුරු කෙනෙක්ව ඇදගෙනයනවා පෙන්වත්නේ කාරණාව දැන් දැන ගත්තා සාමින් වහන්සේ ලහෙනම් මෙච්චර කල් අඩු වෙලා තියෙන්නේ මේ වෘරකයා දවසට එක හාමුදුරුව ගානේ තමන්ගේ ගොදුර කරගෙන ඇයි ඒක කිසිම හාමුදුරු කෙනෙක් අඩුතරම කෑගහලවත් මෙහෙම අනතුරක් වෙන බව ඇඟ වුවෙන ඇත්තේ පින්වත්නේ හරිම පුදුමයි ස්වාමන්හන්සේලාගේ තියෙන අන්‍යන් කෙරෙහි දක්කොපු යාකල්පේ උහන්සේලා හිතලා තියෙන්නේ අපි මෙහෙම කෑගැහුවොත් අනිත් ස්වාමින්හන්සේලාගේ සමාධයට බාධාවක් වේ මකද දැන් සන්හන්සේ නමකට තවසන්නසනමක් පේනමානෙක නෙමේනය ඔයේ මුලින් හිටි එතකොට හිතන්නේ අනිත හාමුදුරුව සමහයට භාවනා කරනු ඇති මේ වෙලායි සැත වෙලා හිටියට මංක ෑගහන්න කල උන්හන්සේලගේ සමාදිය කැඩෙයි මේවර්කය ඇදගෙන යනකොට ව්‍යග්‍රය ඇදගෙන යන කොට පංවත්නේ මේ ස්වාමින්හන්සේලා හිතල තියෙන්නේ අනිත්ස්වාමඉන්හන්සේලගේ සමාධිය බිඳන එක ගැන සහ උන්වහන්සේලා බීතියට පත්වෙයි ැ බයක් ඇති වනාට පස්සෙත් හන්සේලට භාාවනාවටවාඩු හම ස මාධියයක් වැඩන්නේනෑන බයත් එක්ක ඉතින් මේ වනයට වැඩිය උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගන්න භාවනාවක් කරගන්න මගේ ජීවිතය ආරක්ෂා කරගන්න මම කෑගහන්න ග හිෙල්ලා ඒ හාමුදුරුවරුන්ට එතන සිද්ධ වෙන අනර්ථයෙක් මෙහෙම වෙනවාන කියලා හිතලා උහන්සලා නිහඬව වේදනාව ඉවසගෙන උහන්සලක්ගේ ජීවිතය අවසන් කරලා තියන්නේ. හොස්ම අර ව්‍යාග්‍රයාගේ දරුණු සත්තු කැලෑවල් ල ඉද්දිී ඔය විදිහට එවැනි ගොදුරකට ලක්වෙන ස්වාමින් වහන්සේලා මොන්න තරන් ඉවසීමක් එතන තියාග නැද්ද කොහොම හිතක් හසුරුව නැද්ද කියල හිතනෝපෙන්වාත්. නායක ස්වාමින් වහන්සේ සියලු ස්සාවාම ිතුරුවච්ච සියලුම වාමින් වහන්සේ ට කිව්වා අපි ඔක්කොම ළඟපාතින් මෙමු සැත පෙලා ඉන්න කොට හරි හෙමයිවිල්ලා සතෙක් අල්ලගෙන යනවනං උබහන්සේලා කෑගහන්න ආයි කවුරුවත් මෙතන නිහඩව ඉන්නපා දැන් ඔන්න පින්වත් ඊ ළංඟ දවස මේ සතාඇවිල්ල අ එක සාමින් වහන්ේ නමක් ො විදියට අල්ලගෙන යන්න හදනකොට කෑගැහෝ මේ ස්වාමින් වහන්සේ ඊට පස්සේ හාමුදුරුවරු මේ සතාගෙන් බේරගන්න ගොඩාක් උපක්‍රම කරද්දි ස්සිම හාමුදුරුව කෙනකට ේරගන්න බැරවෙන උඩ තැනකට ගෙනහිල්ලා. අර හාමුදුරුවන් ඇගිල්ලෙන් කන් මුලෙම මහපට ඇගිල්ල කකුලේ පාදේ මහපට ඇගිල්ල කන්න පටන්ගත්තා මහපට ඇගිල්ල කන්න පටන්ග නොට දෙැම් බේරන්න බෑ බේරන්න බැරි උසක අරංගිහින් තියෙන්නේ. ඒවෙලා වෙේ ස්වාමින්හන්සේලා අර ොර වෙච්ච ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනීය මේ වෙලාව අපිට බේරගන්න පුළුවන්තත්වක නැහැ ඔබහන්සේව ඔබහන්සේ මේ හිතා අරක්ෂා කරගන්න හොඳට සතර සති පට්ටානය තුළ වේදනාව අරමුණු කරගන්න ඔබහන්සේ සිහියම පිහිටවගන්න මේ වෙලාව උබහන්සකි හිතට පිළිසරණ දෙන්න පුළුවන්තරන් දරමයම සිහිකරන්න ස්වාමීණී කියය කිය දැන් සංගයා උපදෙස් දෙනවා ඒ උපදෙස් අර ස්වාමින් වහන්සේ මහා දැඩිවීරියකින් හිත අරගෙන පින්වත්න්නේ කකුල ටිකට මේ සතා කනකොට ඔබ දන්න ගොප් පැටේ කියලා තිය නොමේ පාදේ යටින්ම තියන කොටසක් ගොප්පැට වන්න මේ මට්ටමට කනකොට මේ ස්වාමින් වහන්සේ ඒ වේදනාව ඉවසගෙන වේදනාවේ හටගැනීම නැතිවීම ප්‍රඥාවෙන් දකිමින් සිහිය පාත්ත වූ කොච්චරද කියනවනං එවෙලාේ සතිපට්ටාන තුළ හිත පිහිටෝගෙන හිටිය මට්ටම ගොප්පැටේ මට්ටමට කනකොට උන්හන්සේ සෝතාපන්න පලයට පත්වෙනවා තවත් අර සතා හිමින් හිමින් කනෝ මේ සාමීන් වහන්සේට බේරිලා එන්න බෑ බැරි තැනක මේ සතා කනකොට පින්වත්නයේ ගොදුරටල් අව්වෙච්ච මේ සාවාමිහන්සේගේ කකුල කාගෙන ඇවිල්ල ධනහිස් මට්ටමටෙනකොට මේ ස්වාමීන් වහන්සේ සකදාගාමී මට්ටමට පත් වෙලා තියෙනවා. මේ මේ වේදනාව ඉවසගෙන වේදනාව මරමුණු කරගෙන සිය පිහිටෝපු හාමුදුරුවරු. ධනහිස් මට්ටමට ඇවිල්ලා නාබිය මට්ටමට කනකොට හාමුදුරුවෝ අනාගාමි පලේට පත්වෙලා තියෙනවා හරදට ලංවෙන මට්ටමට එනකොට මේ සාමින්හන්සේ අරහත්තට පත්ච් සසිව් පිලිසිම්බියයාලාලබපු පුරහතන්හස මක් විදිහට තමයි පිරිණිවම් පාන්නේ හරදේ මට්ටමට එනකොට කාලා හරි පුදුම සිද්ධියයක් අපිට මෙ මේ වචනයෙන් කියන්න පුළුවන් හැබැ ඔබ හිතින් හිතන්න ඒ අවස්ථාවට මූන දුන්නා නං අපි යම් සතෙකුගේ ගොදුරක් වුණානං ඒ ගොදුරෙන් අපිට බේරිලා යන්න බැරි ත්වක හිටියානම් අපේ එන්න හිතටන බීතිය අපි ඒ වෙලා විඳින වේදනාව පින්වත්න අපි එතනින් බේරෙන්න උත්සාහ කරද්දි අපිට එන හිතේ තියන කලබලය අපි හිතල බැලුවොත් උන්හන්සල කොච්චර ශ්‍රේෂ්ටයිද අඩුතරම තමන්ටේ තත්වට පත්වෙෙන්න්න බැරිනම් මගේ ෞතම බුද්ධ ශාසනයේ මේ භාග්‍යතුන් වහන්සකි උතුම් සම්බුද් ශාසනය තුළ මේ වගේ වීරයවන්ත ස්වාමින් වහන්සල හිටියනේද කියලා ඔබට උතුම් සංගරත්න කැන හිත පහදගන්න හරි මේ වගේ සිදුවීමක් කැහෙනකොට පිනතියෙන කෙනට හිත පහළ වෙනවා ඔබ එවැනි ස්වාමින් වහන්සේලාගෙන හිත පහදවගන්න මේ ඇන්ගේ කොටසිං කොටස සතෙක් ගිලින කොට කනකොට හපාගනකොට අමු අමුඒපින්වත්න්නේේ පනපිටි එකෙන් එක මාර්ගපලයටට පත්නන්න තර උන්හසක හිත මොන රම් කලබල නැති සමාධිමත්වෙෙන් ඇදමකද ඒ උතුම් තත්වට පත්වෙන සමාධිය කොච්චර තිවුරවෙන්න ඕනෙද. එතොට සමාධිමත් සිතා ඇතිවෙච්ච තැන හිතේ විසිරිච්ච ගතියක් නෑ. එන උන්න්නහන්සක හිත වෙලාවේ විසිරෙන් නැතිවෙන්න හිත එක්තැන්කරගෙන කොහොම සත්තියක්ක හිත පිහිටෝගෙන ඉන්න ඇත. මොනතරං අවබෝධහත්මකව ප්‍රඥාව ඇතිවෙන විදිහට මනස හසුරුවන්න ඇත්ද විපත්තියකදී හිත හසුරුවන්න ඕන විදිහ ගැන අපිට ඔය වගේ සාමීන්හන්සේල දීල තියෙන ආදර්ශයක් කොරෝණ කියන මොකදදෙහි බැලුවම මේ කොරන හැදිච්ච වෙලාවට පින්ුවත්න්නේ ඒවේදනාවත් සුළු පටු නැහැ වේදනාවෙන් බිඳ වන කෙනා කියන කතා ඔබහල ඇති ලේසි නෑ කියනවා ඒ වෙලාවටයි ලෝකෙම පා කියනවා හුස්ම ගන්න බැරි වුනාට පස්සේ ගද ඔබ හිතන්න පින්වත්නි මේ ඔබ හලතියෙනවා කොරන රෝගියකුට සහරලට හුස්ම ගන්න අමාරුවෙනවා කියලා ඒ එක එක මට්ටං තියෙනවා සර ලෝබඩ නි ගන්තේරෙන්න්න කිවොත්තිහෙම අපි මේ බාහිරවාතයේ තියන ක්සිජන් ආශවාසයක් විදිහට අරගන්නවානේ ඒවගේ කාබන්ඩක් සයිට් පිට කරනවානේ ඒක සාමානයෙන් කවුරුද්දන්නවානේ ආශවාස ප්‍රශ්වාස ඔය ආස්වාසයට ඔක්සිජන් අරගනි ඉද්දී සමහර මට්ටන් තියෙනොඉ කියල මංහල තියෙනවා ඔක්සිජන් දුන්නත් පිටින් දුන්නත් ඒක ගන්න ශක්තියක් නැති තත්වට කය දුරුවලො වෙනවා එතකට බලෙෙන් ඇතුළට දෙනවා යන්තරයකින් දෙන ක්සිජන්ටි එක ගන්න කය සූදාන නෑ මේ කොරෝණ රෝගීන්ගේ වැනි රෝගීන් ඉන්න. අවත් රෝග ඉනව කියෙන ඊටත්්‍ය හා ගිහිල්ලා මේ ප්‍රශ්වාස පිට කරන්න ශක්තිය නැති තරං කය දුරුවල වෙච්ච එතකොට මැසින් වලින් තමයි ඒ ප්‍රශ්වාස පිට කරන්න වශ්‍ය ශක්තිය දෙන්නෙත්. එහෙම මට්ටන් මේ කොරෝණ යම් යම ආසාධිත ගොඩා කසාදදි වෙච් රෝගී නතර ඉන්නවායි කියල මංහලාතියෙන ඒ අයගේ මානසිකත්වේ කොහොමැද්ද මට අද අපේ වරුණු මහත්තය කිව්වා සමහරයට දැන් තමන්ගේ සමීප කෙනෙකුට මේ කොරෝන සාධනය වෙලා ලොකුවට අමාරුන් නැතිවුණහම ඒ අය හිතනවලු ආයවරරයට තැතුනෝ විච්චර ගණන්ගන්න දෙන්න මේ කම්මණනි කං හි බිරිසාක් ඇදල හොඳෝ වනවා වගේ හොඳව වනාහහිම ොඩක්යි කියනවා එයාල දන්නේනේ එක එක්කෙනට මේකේ තියන අපහසුතා ඇතිවෙන විදිහි වෙනස්කන් තියෙනවා කියන එක තව කෙනෙකුට හැදිච්ච විදිහටම මට හැද කිය හිතන්න එපා අල්ලොප ගෙදරට ොරන හැන පොසිටුන අප දක්කනේ මනිසු හොඳට පත්ත පැරක හිටිය කියල හිතනවා. ඔබ ඊට පස්සේ ගණන්ගන්න නැතුවවෙෙන්ද ලොබ හිතනෝ පින්වත් සමහරයට අපි අයට හැදන චර තමයිතුව අපිට සාමාන්‍යඉදිරි ඉන්න පුළුවන් දවස්ගානටයක් එක තැනකටලා ඉන්නෙක් විතරයි එහමහිතනවා. නමුත් ඔබ දැන් හිත සූදානන් කරගත යුතුයි. මම යම් මොතක ආසාධිත වනුත්. මගේ සමීපතම කෙනෙක් යම් මුහොතක සාධිත වනුත්. ඒ ආසාධිත තත්ත්වය තුළ මට, අර වගේ හුස්ම පිටකරගන්න බැරිමට්ටමට හුස්ම ටික ගන්න බැරිමට්ටමට මම ඒ තරං දුරුවල වුනොත් ඒ මොහොතේ ඇතිවෙන වේදනාව ඒ මොහොතේ මගේ හිතේ තත්ත්වය කොහොම වෙයිද. මං ඒ වෙලා විඳවන විඳවීම කොහොමවෙේද ගණන් ගන්න ඇතු ඉන්න එක නෙමේ හැම වෙලාම හිතන්න මං ඒ තත්ත්වට පත්තු නොත් මගේ මනස මක්ව එතකොට පින්වත්තින් වෙන්න්නිමිකක්ද ඔබ ඒ තත්ත්ට හිත පත්වෙන්න පෙරම ඔබේ හිත සූදානන් කරනවා හිත සූදානන් කරන්න පුළුවන් ඕන්න දෙේකටඒ එක හොඳට මතකතියාගන්න. හිත සූදානන් කරන්න නං අපි හිතමු මෙහෙම. දුක්වේදනාවක් කාවට පස්සේ අපි කියනවාන ඒ වෙලාවට ධර්මි මතක් වෙන්න කියන්න මිනිස්සු. මොන්න ධර්මේ දේවෙලාවට අම්බෝ ඒ වේදනාව එන්න කොට කියනවා. හේතුවම්මොකද ඒ දුක්වේදනාව එන ැනදි අපිට ධර්මය මතක්වේ නැත පින්ුවත්න්නේ අප සැපවේදනාව විදින වෙලාවට ධර්ම මතක් කර ඇතිහින්ද. අපිට මේ මොහොතේ අපේ හිතේ තියන වේදනාවන් දකින්න පුළුවන්න මේ මොහොතත් තිිකටිකටන්ගන්න පුළුවන් අපට සැපවේදන ඇතිවෙන හැට අපි දකිනවා දුක්වේදන ඇතිවෙන හැ අප හිතින් දකින දැම් මෙහෙම විඳීම් හිතේ වෙනස්වවෙී හටගන්න හැටි ඔබ දකිනොකොට. හිත දිහා හැමතිසෙම දකින්න. හිත දිහා බලන්න බලනොකොට හිතේ ඇතිවෙන වේදනා වෙනස් වෙන හැටි දකින. ඔබේ හිතට මේ සිතුවෙලි මාත්‍රකටන විඳල ඒ විදීම් හටගන්න හැටි ඒ විදීම් නැතිවෙලා යන හැටිගැන ින්ටි ටිකින්ටික ඔබේ හිතේ ප්‍රඥාව ගොඩනගා ගන්න පුළුවන් මේ විඳීම් හේතුවක් නිසා හටගන්න එකක් පස්ස පච්චා වේදනා ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම එද ප්‍රඥාව තියන කෙනා මේ ස්පර්ශය ගැන වබෝධයක් ඇති කරගන්නවා මේ විඳීමක් ඇතිවෙන්නේ ස්පාර්ශය නිසා ස්පාර්ශයකිවේ මොකද තින්නන් සංගති පස්සු කාරණ තුනක එකතුවක් තමයි ඉස් පර්ෂයක් යන් මොුණද මේ කාරණා තුන සරලවම කියනව නම් ඇසක් හටගන්නවා ඇහේ ක්‍රියාකාරී ස්වභාවයක් එතකොට මේ ඇහැ හටගන්න තැන ඇහැට අරමුණක් වෙනවා රූපයක් ඒරූපා රම්මණය විඤ්ානෙන් දැනගන්නවා එතකොට මේ ඇසත් රූපයත් ඇහේ විඤ්ඥානයත් මේ තුනට බුදුරජන්නශවදාලා තින්නන් සංගති පස්සෝ මේ තුන එකතු වුණාද ඒකට කියනවා ඇස් පර්ශය දැන් අයත්තු හිතන්න අපි සමහර වෙලාවට මොකක් හරි දෙයක් දැකල් අපි හිතේ ලොකු සතුටක් තියෙන වෙලාවක අපි ආසකරපු ප්‍රතිඵලයක් අපිට දකින ලැබෙනෝ විභාගෙන් සමත්වෙලා ඉහලින්ම සමත්වෙලා කියල ඔබ අන්තර්ජාලය පරික්ෂා කරනකොට ඔබේ විභාග ප්‍රතිඵල ඔබට ලොකු සතුටක්යෙන ඕොන දැන් ඇහැට පේන දෙයක් මේ සතුට ඇතිකරන්න හේතුනා දැන් එතනදී ඇහැක් කටගන්නවා රූප අරමුණක් කටගන්න විඤ්ඥානෙන් දැනගන්න දැන් ඔබේ හිතේ තිම් තුනක් එක තුුණා අභ්‍යන්තරාහිතනයක්ත් ඇහැ කියන අභ්‍යන්තරායතන රූපය කියන බාහිරායතන සහ විඤ්ඥානය කියන ආයතනය එතකොට ඇහහි රපේ විඥාණය තුන එකතු එච්ච තැන ඒ එකතු වට කියනවා ස් පාරිශය පස්ස මහප්‍රාණ පයන්න දැන් අර විභාග ප්‍රතිඵලයේ දකින තැන ඒ හටගත්තේ පසපච්චයවේදනා ස් පරිසි නිසා ඇතිවෙච්චි විදීමක් ඒක සැපවේදනාව එතකොට මේ සැපවේදනාව හටගත්තා දැන්උන්නර විභාග ප්‍රතිඵලි දකිද්දී ඔබ උත්සාහ කරනවාඒ වෙලාව මේක තව තමන්ග හිතවත් කාටහරි කියන්න දුරකතනය අත්තට ගන්න මේ විභාග ප්‍රතිඵලය ගැන කියන්න ගන්නකොටම ඔබ ඇමතුම ගන්න කලින් ඔබට නොකෝල්ල එකක් ඒ ඇමතුමේ ඔබට ඇහෙනවා ඔබට ඉතාම සමීප ඔබ ගොඩා කාදරය කරන්න ඔබට ප්‍රියම කෙනෙක් රියානතුරකට මේ මොහොතේ ලක් වෙලා ගොඩා කමමාරුයි රෝහලට රංගෙල්ලා දැන් ඔබට මේ මේ විභාග ප්‍රතිඵලයේ ඇහැන් අර අන්තර්ජාලයේ පරරික්ෂාකරදිී දැකපු රූපය තුළ ඔබ ඒ පිළිබඳව යම් හිතේ ඇතිකරගත්තේ සැපවේදනාව විඳවිඳ ඉදිද්දිී ඒ මොහොතෙමවාගේ ආපු දුරකත නැමුතුමක් ප්‍රියම්ම කෙනෙක් රෝහල් ගත කරාලු මේ වෙලාවේ කොඩා කසාද්‍යයිලු රියානතුරකට ලක් වෙලාු දැන් ඔබේහිතටනවා අර සතුට එහෙම්මම යටපත් කරගෙන අර විභාගේ සමත් වනා කියලාපු සතුට මතකත්නෑ දැන් මේ දැන් චුට්ටකට කලින් හිතේ මතු වෙලා තිීච සතුට දැන් ඔබේ හිතේ අර රියානතුර පිළිබඳව මහා බීතියක් එක්ක මුණ වෙලාද දන්නයගෙන බයක් එක්ක ඔබට ලොකු දුකක් ඇති වෙනවා මොකක්දනේ තින්න සංගති පස්සෝම තමයි කනයි ශබ්දයයි සෝත විஞ්ඥාණයයි කියන තුන එක තුනාා අර දුරකත්ත නැමතුම එහෙන වෙලාවේ. කනක් කටගත්ත ශබ්ධාරම්මණයක් හටගත්තා. එතන විඥානින් දැනගත්තා තුනම එක තුනා. තින් අන්සංගති පස්සු. තුන එක තුනා කියන්නේ. පස පච්චා වේදන දැන්වන්න විදධමක් ඇතු ුන ොකද දුක්වෙදෙනාව. අර ඇම තුමත් එක්ක ඔබට හටගත්ත දුක්වදනාව. පින්වත්නී. මේ වේදනාවල ස්වභාවේ හේතු හටගන්නකොට හේතුවන් ටඕන විදිර හටගන්නවා හේතු නැති වෙද්දී ඒ හේතුත් එක්ක මේ වේදනාව පලයක්න පලයක ස්වභාවේ හැම්මතිස්සෙම අපි ටඕන විදිට ඉන්න නෑ හේතුවට ඕන විදිට හේතුව හටගදදි හටගන්න හේතුව නැති වෙදි නැතිවෙන. එතකොට දැන් මෙයා රෝහලට යන්න හෝ අවත් කෙනෙකුටේ ගැන කියන්න හෝ අර දුකෝස්සේ කටයුතු කරනවා අමිසා මේ අතවදුරට විභාග ප්‍රතිඵල ගැන කාටවත් කියන්න උත්හ කරන්නේදේ දැම්බලන්න සැපය පැත්තකට විසි කරල දාලා හිතට එක පාට දුකක් ඇතිවුුණා මේ ජීවි තේපින් වත් දුක්ක සත්ටට මේ වගේන අපි හරි සතුටින් ඉන්නලාට එක්ක කවුරුහරි කෙනෙ කෙවෙල්ල හිතරි දෙන දෙයක් කියලා බෑනලා මොනහරි දෙයක් වුණා ගමන් න්නර හිතේ තිච සතුට ඔක්කොම නැව වෙනවා ඒ කියනවා මංහරි සතුටෙන් හිටේ මේ මනු සැවිල්ලම කෑව මගේ සතුට කියනවා මේ වෙලා තියනමකක්ද ේදනාවල මාරුව මේ විඳීම් එදනදා ජීවිතය හටගන්න විදිහ ඔබ සිහියෙන් දකින්න මේක කවදා හෝ අපි කොරෝ අසාධ්‍යවෙච්ච ජීවිතේ අන්තියම හුස්මටික අපි පින්වාත් මහා වේදනාවකින් අමාරුවෙන් විදින ගෙවන තැනක දිවුණත්. අපිට හොඳට සිහිය පිහිටෝගන්න සමහරට ඔබ ඔබේහිත හසුරෝන වනං අදඉඳලා. බින්ඳීම් හඳුනගන්න වේදනු පස්සනාවේ ඔබේ හිත හසුරෝනෝනං සැපවේදනා හටගන්න හට දුක්කද හටගන්න ට පුළපුලුවංගලවට ඔබේහිතේදිහා බල. හිත හැම කින රූපයක් එක්කම් බලන්න මුණුවහරි සපක් විදිනො එක්ක මුණොහරි දුදක් විදිනො එක්ු අදක්ක මසුක සැප දුක්ක නැති වේදනාවක් විදිනවා ඔබට මොන්න දේකරන්න ගියත් සාමාන්‍ය ජීවිතයග වන හැම තැනකදිම ඔය විඳීම් එකඒක විදිහයට හටගන්නවා හිත දිහා බලන්න ැ අපි අ පහුගේ දවස්ස ලොබට මතක්කලා පාන්දර වැඩම කරලාර මහා සෑ පිරිසිඳදු කිරීම කටයුතුලට සහභාගන්න අපිට භාගයක් ලැබුණ කියලා. මගේ රයදදුරු මහත්‍යයක්ත් මාත එක්කෝයි අවස්ථාවට දවස දිනපතාම් සහභාගුණා ඒ දවස්සල අද හිමිදිරි පාන්දරත් මට භාග්‍ය ලැබුණා මහ සෑරදුන් වහන්සේගේ ඒ වත් පිළිවෙත්තුල්ට පාන්දර තුනයි ගානි දලයි සහභාගවෙන්න ම රෙදදුරු මහත්‍ය මට එක් සිද්ධයක්ක් කියෙනව සහස මම මේ මල්ලාසනලඟ අතුගගා ඉන්නකොට සමහර ඇවිල්ලා පහමාරට ගේට්ටු ඇරයට පස්සේ සමහරු මල් පූජ කරන්න ඇවෙල්ල ඇතැම් මල් වැටෙනෝ ලබීමට මං මේ ඉතන චුට්ටකට එහැ අතුගා එතන පිරිසුඳදු කරල එතනින් පොඩ්ඩක්ේ හටග. අරමිනිස්සු මල්ටික පූජ කරලා වැටිච්චමල එතන බිම හේ ඇතියෙන්නරලා ඒගොල්ලු යනෝලු මං මේ දැන් පොඩ්ඩකට කලින් එතන අතුගෑවා මං ආයන්නෝන එක අතුගාන්න ඇයි මේ මිනිසුන්ට වැටිච්ච හිඳල දාන්න වැැරි කියලා මටෙක්වාට තරහක්කාව මේ මට දැන් යනගවන් කියන සන්නසු මට එතකටම බහන්සකික දේශයක් ම තක්ුණා අරරම්බපාලිකි සිද්ධිය මතක් වුණාලු සොටු දේර ටිකක් බිම වැටිලා රහ ඇති වුණානේ මළු අමද ඇමද හිටපු භික්ෂුණයට නමුත් ඒ තරහට ආපු සිතුවෙල්ලට ඒ වචනට ආත්ම ගනන් විඳෝපු විඳවීම මතක් වුණනා කිවා සමහරටේ මල වැටිච්ච මනුස්්‍යයා එක දැක්ක නැතිවවෙන්න පුලුවන් ඒ මනුස්්‍යයා ගොඩා ගුණ ඇති කෙනෙක් වෙන්න පුළුවන් මම ගැටුනානේ කියලා මං ඒවගේ මේයාටකව පුතා දැව ඇත නතු ගාලලලා පිනක් ්‍රැස්සුනාන ැන් අරයාගේ මල වැටිච්ච නිසා ඔයා ආපහු ඒ දැකලොවා ආයෙතෙන්ට ගිහිල් ආපහු සරයගේ මල වැටච තන අතුගෑවා මගමානවකට වනා වගේ ඒ මල්ල වැටිච්ච තැන මීට පෙර අතුගෑවා කියලා එතන දැම් මලක් වැටලා ආමට එතන ගිල් සුද් මල්කීපයක් වැටල දැන් ඒ එතනමට සුද්ද කරන්න වුණා කියලා හිතට තරගඥනාවේ තවා හිතන්න ඒ මල වැටිච්ච පුංචි තැන ට දැන් දෙප දෙවතාවක් කතුගාන්න ලැබුණා ඇයිඒ අරයාගේ මල්ටිකයා හිඳපු නැතියකින් වට දෙවතාවක් කතුගාන්න ලබුණා දැන් ඔයා පළවෙනිවතාව වතුගේෑ හම් විතර දට පින් රැස්වෙන්නේ නෑ සයින්නහසිකෝ එතොට දෙවනිවත්තාවේ මල්ටිකේ ආය අතුගාන කොට ආයත් පින් රැස්වනවාවද නැදකිලහෝ. රැස්නෝනෙකවා. ඉතු ආට දෙපා එක තැන දෙපාරක් කතුගෑමෙන් දෙවතාවක් පින් රැස් කරගන්න දුන්න කෙන ගැ ඒවා තරහ ගන්නේ මට සතුට හිතුනේ තමන් ගීතටාපු තරහා තමන්ගේ හිත දකිමින් ඒ විදිහට ඒ හිත පාලනය කර ගන්නවා නං මේ රේදුරු මහත්තෙක් එයා හරී සතුටින් ඒවිදිහට ඒ මහා සෑලඟ පින කරගන්න ගමන් මේ කරන්නේ කුසල්ෙකුත් ආමිසයත් එෙක් ප්‍රතිපත්ති පූජාවකුත්ව වෙනවා නද කියෙලා හිතන මොද නි පැත්තියා හිතේ හට ගත තරහත්දුර කරගන්නවා කියන්න ප්‍රතිපත්ති පූජාව. එතන වීරත්තියන එතන සිහත්තියනවා සිහිය නිසා තමයි පින්න්නේ තරහ දක්්‍ය හිතේ සිහිය නැත්තං එක දකි නෑ. යනකනු බැනබෙනයයි පුතුම මිනිසුසයින්නස වැටිච්චමල හිදදාලනවා ගල බැබැෙනය ඒතකොට සිය නෑ දැම් එතන සිහියක් ඇවිල්ල වීරියක්ඇවිල්ල. අහපු ධර්මදේශනා මතක් කලා නුවන මතු වෙනවා ඔබ විදර්ශනා ප්‍රඥාවෙන් පිින්වත්න වේදනාවක ඉස්පර්ශය නිසා හටගන්න විඳීම් දකිනොවානම් ඒ සැප විඳීම් දුක්විඳීම් දකිනවානම් ඒවා අනිත්‍ය වභාව ඔබ විමසනවානම් අම්බ පාලිකෙ කතාවනේපුතාට මතක් වුණේ ඒක සරලයි හැබැයි විදර්සනා ප්‍රඥාවේ විඳීම්මල වෙනස්වන හැටි දකින්න පුළුවන්ගෙනට ඒවා අනිත ස්වභාවවි දකින්න පුළන්ඉදිද හිතහසුරන පටන් ගත්තු ඕවාගේ අදැකේ මෙනකොට අන්නඒවත් මතක්කනෙතොට අයටට වේෙනවා අර මල දකිනොකොට මගේ හිතේ දුක්වේදනා ආපු හැටි ඒ දුක්වේදනාවත් එක් ගැටීම් හටගත්ත හැටි ඒක තමයි පින්වත්නිවනට හිතහසුරනවා ගන ඒක මේ ඕන තැනක නැක්ත රාම්මගෙනමයිහ සැනසාබිම ආමිසය කර කියලා කොහොමද නිවං යන්න කියලා එ ඔන්න ආමිස කරන්න තැන නිවන් මග වඩන්න පුළුවන් වැැසිකල ගොට නිවන් ග වන්න හැි සතර සති පට්ා බුදුරජානස පේනලති න වැැසිකිලි ැකිලි කර තිත් සම්පජන හි සුරුවන්නේ කොහොමද කියලා එතර පින්වාද වැසිකිලියේත්ත් සම්පජන හසුරමින් නිවන් මක වඩත හැකිනම් ඔබට සෑම ලෝක නිවන් මග වඩන්න පිරිද වැසිකිලෙ ඇසිකිල කරන්න තැන කන ොන තන දදුන් අදන ැන සම්පජ්්‍ය වඩමින් ඔබ නිවන්මගඩන්න පුළුවන්නන් මලක් පෝජ කරන තැන පහනා පෝජ කරන තන නිවන්ම ගොඩන්න බැරිද ආමිසියයි ප්‍රතිපත්තියි ඇයි එතකොට මේ වංකරලා දෙකට කඩලා පැත්තකට දන්න තැන මේ දෙක එකට යන්නද එකක් ඔබ ඔබේ කුසලය පෙන සියල් එකට රැස් වෙනස් දෙයක් එක එතවට අපිට හැම තිස්ස මේ හිත දකිමින් ඔය විදියට පිුවත්න්නේ හිතේ විඳීම් හඳුනගන්න විඳීම් හටගන්න හැටි දකින්න ඒ විඳීම් නැතිවෙන හැටි දකින්න විඳීම් මාරුවෙන හැටි දකින්න මේ විදීම්මුල්ට හේතු දකින්න ඒ හේතු නිසා හටගත්ත පලයක් කියල දකින්න ඒ පලයාර හේතු නැතිවදි නැතිවෙනවානේද කියලා දකින්න ඔබ ටික්කටික මෙහෙම දකින්න උත්සාහකොරොත් පිින්ුවන්නේ. ඔබට මේක ආයෝජනයක් වගේ අරර ස්වාමීන් වහන්සේගේ. හ පට ඇගිල්ල ඉඳලා කන්න පටන් ගන්න කොට ගොප් පැටේ මට්ටමටනකොට නහසසි සෝතාපන්න වුන එක පාට අහසිංකඩා පාත්තුනා වගේ ආපු විමසීමන්නෙමයි පෙරාතුව ඉඳලා විමසොපු විමසීමේ ප්‍රතිපලේ මොකද උන්නහසලා කැලේට වැඩී නිදාගන්න නෙමේේ භාවනා කරන්න නකෙන් උන්හන්සේලා ඒ අදදැකීම ලබන්න පෙරසිට මේ බේදනානු පස්සනාදිය වැඩවා උන්වහන්සලා මේ හේතු හටගන්න හැටි විමසවා. තු ැතිවද ැවෙන හැට මට පෙරත්ව ීමසවා. ඒ ප්‍රඥාව වැඩවා වඩපු නිසා තමයි අර අවස්ථාව ආවට පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන්ගුණේ දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඒක සාමාන්‍ය වෙලාවට වඩන්න නැතු ඉඳලා අවස්ථාවක් ආාවට පස්සේ අපිට ඒ ධර්මයට හිත හසුරගන්න බැරිවුණහම කියනවා අනි හාන්දුුරු නේ වේදනාවල් එන කොට ධර්මයක් මතක් වෙන්න කියනවා. ට පැදිලත් මේ මතක්වවෙ නැතිැඇයි අපිට ප්‍රශ්නයක් කනකොට අපිට විපතක් කනකොට ඇයි අපිට ධර්මය තුළ හිත හසුරගන්න බැරි. අපි සාමාන්‍ය වෙලාවට ඒ හිත ඔය සිහිය තුළ හසුරුවන්නේ නැත්තං විපතක් වෙච්චලාට කොහොමත් බෑැපෙන්වත්න්නේ. අර කියන්න මොකද යකඩමල්ලට ගුල්ලො ගෙහුවනං හාල්මල්ල මේ ලිහන්ෙම නැතුව විසි කරන්න කියලා. ඒ වගේ අපිට විපතක් වුණ හම හරි අමාරුවයිනේ ධර්මයෙසි හිකරගන්නර ඒ ප්‍රශ්නය වනාට පස්සේ දැන් ඔබට තමන්ගේ සමීපත්තම ප්‍රියතම දරුවා අහිමි වෙච්ච වෙලාවට දරුවාගේ අහිමිවීමගැන ප්‍රිය කෙනෙකුගේ අහිමීමගෙන ඔබට හිතාගන්න අමාරණනික පාට වේදනාව ඔබ දරුවාගෙනන ප්‍රියභාාව තියෙන වෙලා ඔබට හිතන්න බැරිනං ප්‍රිය බව තියෙන වෙලාවට දරවාගේ අහිමීමගෙන ඔබ හිතන්න බරිනම් දරුවාගේ අහිමිවීමක් කබියසදී ඒ අහිමිවීම ගැන ධර්මය ඔස්සේ හිතන්න කොහොමත්තමාරුුවනවා ඒවෙලාට මතක්වවෙන්නන්නේ දැන් ඒවාගේ සමහරය ප්‍රශ්නාවට පසේ සයින්නාාසල හම්බෙන්යන සාමාන්‍ය වෙලාවට මේ ලෝකෙ ධර්මයක් නෑ ඔ තමන්ගේ ලෝකෙ හේ ඉදලා ප්‍රශ්නය වන හාමදුවන්ජයනවා ඉ ඒවෙලාවට හාම්දුරු හම්බවෙලා කතා කරනකොට අර දෙන උපදිසක්ක තොළුවට යන්නේ තින් ධර්මයට ඔුව ධර්මය කියන එකට අතර ප්‍රශන වෙච්ච වෙලා ඔලුවටදා ගැවරි ප්‍රශ්න නොල දන් වැඩ කරන්නේ ප්‍රශ්න ඔලෝට වැ කරනකොට හාමුදුරෝද උපදේව ලොටන්නේ ඒේක සාමාන්‍ය වෙලමංකට නිතර සිද්න තසපය එක නඋපමාවත්තිවා මිලින්ද ප්‍රශ්නයහම තියෙන ලස්සන උපමාව වතුර තිබාකාවට පස ලිං හාරන්න්‍යන්න එපා ලිඳ කලිංහාරගත්තට පස්සේ තිබහයන වෙලාවට බොන්න පුළුවන්. වතුර තිබහයවිල්ල ලිංහාර හාර ඉන්න ගි හම වැඩේ පරක්වේ. අන්නේ වගේ පින්වත්නේ. ඔබ මම හෙට කොරෝන අසාධිතයෙක් විදිහට මේ හිත ඉතාම දරුණු විදිහවේදනාවක් විදෝමින් මේ ජීවිතය අවසංකරන කෙනෙක් නම් එසේ විය හැකි නං ඒමොහොතේ මගේ හිත කොයි විදිහටද මම හසුරු වන්නේ කියලා. එවලට ලින්ඳ හාරහාරී නැතුූ දැම්ම හාරගෙන අපේ. දැම්මම අපි අපේ හිතේ තියන විඳීම් මොල සවභවි බලමු රූප දකනකොට විඳීම් වෙනස්න හැටි සද්ධ හැනකොට විඳීම් වෙනස්සන හැටි ගන්ද සුවද දැනකොට විදීීම වෙනස්සන හැට තැන්රමමා පේ දදුරම හත්තයයාගේ අදැකීම සිද්ියකේ වගේ ඔබ ඔ හිත හිත හැමතිේීමම ොයන් හිදදිහා බල ලකට ඔටේනවා විදම් එක්ක එනෑ ඇලීම් ගැටීම් සැප වි මුොට ඇලීම් මෙනකොට දුක් දීම මොට ගැටීමෙනකොට හැම තිස්සම ඔබටඒ පේනවා දැ අද දවසෙන් මං අත්දක්ක දෙයක් ඒ මහා සෑමලුවේ එක්තරා පොතෙක් සෑ අමදිනකොට තවත් පොතෙක් මාස්ක එකක් දැකලා කවරහරි දාගෙනහිටපු මාස්ක එකක් සෑමලුවේ දාළගේල්ලා ති අර පුතා ඒක ඇවිල්ලා ටිකක් හිතේ වේදනාවකින් මට හෙනවාව තව මහත්යකක කියවා මේ බලන්නක මේ මිනිස්සු වඳින්න්න ඇවිල්ල මාස්කිකත් චෛත්‍ය මළු විදාාල ගෙහි කියලා. දැන් ඒ ඇහැට පෙනිච්ච රූපය ඔබට බොහෝ ගැටීමක් හදලා ඒ ඒ ඇතිච්ච දුක්වේදනාවසේ බොෝ ැටීමක් හදලා ඔබේ හිතේ අක්කුසලය ඇතිකරවමින්. ඔබෝ පිින්වත්න ඒ අකුසලයෙන් දුක්විපාක ආපහෝ ඔබේට ජනිත කරවන්න තැනට ඔබට පත්කරගන්න පුළුවන්. එදොට පින්කරන්න ගිහිල්ලා පෞකරගන්නයන්න එහෙමයි. සියහ නැති තැන ගැටීම් ඇතිවෙනකොට එනිසා හැමතිස්සෙම හිතේ ගැටීම් ඇැතිවෙන නැතිවෙන විදියට හිත හසුරුව වන්න හිත දකින්න. විඳීම් දකින්න. සැපවේදන දුක්වදන පේක්ෂාවදන එ හැටි දකින්න විඤ්‍යානය වෙනස්ව වනකට ස්පර්් වෙනස්වන හැට දකින්න. ඒ වෙනස්වීම් හේතුත් එක්ක වෙනස් වෙනකොටේ පලයන් සියල්ල වෙනස් වෙන හැටි දකින්න විඤ්ඥාණික කියන්න ද්‍යම් පටිච්ච විඤ්ඥානා ඇහැයි රූපය කියන දෙක නිසා විඤ්ඥාණ හට ගන්න එතවට විඤ්ඥානෙත් එක්ක තුන එක තුනාට පසේ තින්නම් සංගති පස්සව ඒ තුනේ එකතුව නිසා ඇතිවෙන වේදනා තුන එකතු වට කියැ ස් පර්සේ ඒ නිසා ඇතිවෙන වේදනා ඒ සියල්ල පලයක් එතකොට මේ පලයක් කියන්නෙම හටගත්ත දෙයක් හේතු නිසා නැති වෙන දෙයක් මේක තේරුම් ගත්තට පස්සේ පේන දේවල්ලෝට ඇලෙන ගැටෙනකොට ඇහෙන දේවල්ලට ඇල්න ගැටනෙනකොට දැනෙන දේට අපි විඳන්න හැම දේකට මැලෙන ගැටනුකට අපිට අපේ මන ටිකටි ටිකටික හුරුරගන්න පුළුවන්පිවත්න්නේ අන්න ලිඳහාරනෝ කල් ඇතුව ලිඳහාරන. එතකට අපි විපතකට අපේ හිත පත්වන ගමන් සතෙකුට ගොදුරක් වෙලා හෝ රෝගයකට ගොදුරක් වෙලා හෝ මොනවාහරි විපතකට පත්වෙනකොට කල්ඇතුව හාරගත්ත ලිඳෙන් එවෙලෙට වතුර ටික බොන්න පුළුවන්. එවෙලෙට ඔබට හිත ශක්තිමත්ව තියාගෙන ධර්මය තුළ හිත හසුරගෙන අරවිපත්තිය මොහොතේ සමහරට මාර්ගපලා ඔබෝධකට තරං ඔබේ හිත දහිරය කර ගන්නත් පුළුවන්. ද ගොඩාක් අය සමහලටම සාමාන්‍ය ජීවිතයේ ධර්මය නිතර හොඳට හසුරෝපපු ඇතෙම්මයි මරනාසන්න මහතේ මඟ පල ලබ නවස්ථා බහෝතියනවා එදකොට යා සාමාන්‍ය ජීවිතයේ ගෙවදදි මඟඵල නොලබපු ක නර අරස්වාමින් වහන්සේ වගේ ගොප් ඇටේ මට්ටමට මේ සතා කනුකොට ස්ොවාන්නනෝ ධනහිස් මට්ටමට කනුකොට සකදාගාමි වෙනවා නාබිය මට්ටමට නොකොට අනාගාමි වනු හරදයට ට්ටම ිට්ටුව වෙනකොට උන්හන්සේ සිව් පෙලි සිම්බියත් ලබන්න තරම් රහතන් අසනමක් කරන තර ඒඒ උන්නහන්සේ කල් ඇතුව ලිඳ හාරගත්ත හිද උන්න්නහන්සට ඒ අවස්ථාවේ තමන්ගේ ප්‍රඥාවේ ලිඳෙන් ජලයාරං බොන්න පුළුවන් ගුණා ඒකනේ දැන් කොරෝනා වෙලාවෙත් අපි දකින්න නේ ඔන්න ඕකයි පිංුවත්න කල්ඇතුවම අපි ජීවිතය හැම වෙලාවෙම සිහියම පුරුදු කරමු පුළුවන් තරන් හිතම දකිමු හිතේ හටගන්න මේ ස්වභාවයන් වෙනස් වෙන හැටි දකිමු හිතේ ස්වභාවයන් දකිනකොට ඔට පුද්ගලයෙක් පිළිබඳව ඔබ පුද්ගල භාාවයකින් ගන සං්ඥාවකින් ඇතිකරගෙන තියන අවිද්‍යාවෙන් මිදන්න ඔබට මහා ප්‍රඥාවක් ඇතිවේ මේ මේ හේතුරුන්ගේ පලයක් නේ දැමවෙලේ හටගන්න කියලා ඔබ දකි. ඉතින් අපි මේ ප්‍රඥාවෙන් මේ විදිහට සිහියෙන් අප හිත හසුරුුවන්න මේ කාලවිපත්තියේ මේ කාලය තුළ ඔබට ඒ කාන්තෙන්ම පින්වත්න හිතනං ඒ වෙනුවෙන් වෙන්කරගත යුතුමයි මොකද හේතුව තවත්නම් කාලේ නෑ කියෙකයි කියන්න තියෙන්නේ. ඔබ ඉන්න කොහෙද වෙන්න පුළුවන්. ඔබ කාරයාල වැඩක වෙන්න පුළුවන් ැපි හැම වෙලා මන්න වැඩේ කරත් හැම මොහොතෙම පුළුවන් තරම් උත්හ කළ යුතුවයි. ඕනෑම මහොතක මේ මොහොතේ සිද්ධ වෙන මේ අනතුරට මං මොන දෙන්න පුලුවන් කියලම හිතන්න. අපේ සහරලාට ගොඩා පරිසිසංගලයිනෝවන්න පුළුවන් හැබැම්ම දැක්ක කොච්චට පරිසං වෙච්චාය වනොත් යම්කිසි පුංචි අතපසුවීමකින් ආසාධිත වෙලා බොහෝම මාරුවෙන් විදවනය මිය යනා අය අපිත් එක එකට ඇසුරු කරන බොහෝ දෙනා මියයනෝ සාමින්හන්සෙලා පොවත්වනවා මේ කාල විපත්තිය කී දෙනෙක් මැරයිද කියන්න දන්නේ කොච්චරු සාමිනන්සල අපපවත්වේද කියන් දන්නේ ඔබට මේ බණටික කියන මම දැම් බලන්න සමහල්ලට ආසාධිත වෙලා පෑ විසිහතරක් තුළේ ආදහන කෙල්නවා ඉති සමහරලාට ඊළග සිත්නි තසපුට වඩින්නුවත් අපි ඉන්දීද කියන්න බැරිතරම් අවිනිශ්චිත කාල විපත්තියක පින්ුවත්න මොන විනෝදයක්ද මොන ප්‍රමාධයක්ද්ද කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ අපි හැම දෙනාම හැකි තරං උත්සහ කරමු අප්‍රමාදීව සිහි පුරුදු කරගෙන විඳීම් දකිමින් හිත පුළුවන්තරං ඇලෙන ගැටෙන අවස්ථා අඩු කරගෙන පින්වාත්න අපේ හිතේ සිහියම් අපේ හිතට අවශ්‍ය ශක්තිය දෙමු ඒ මානසික ශක්තිය ඔබ නොහිතුවට කයටත් ලොකු ප්‍රතිශක්තිය කදාවී මනස ධර්මය තුළ ශක්තිමත් වෙන්න වෙන්න ආයිකවත් ඇතිවෙන ප්‍රතිශක්තියම සමහරියට ඔබ නිරෝගී වෙන්නත් බලපාාවේ. මකද කයට ප්‍රතිශක්තියෙන්නෙම මානසිකවස් ශක්තිය තියෙනගෙනටයි. හැම දෙනාටම මේ උතුම් ධර්මය ඔබේ මනසට ප්‍රඥාවනමැති අෞෂධය ලඟා කරගෙන ධර්මය තුළ නිරෝගී හිතක් හදාගන්නට හේතු ආසනාවේවා කියලා ආශිරවාද කරමින් කාල විපත්තියකදදි හි හසුරවාන්නුවන විදිහ ගැන සාකච්ඡා කරමින්. ඔබහැම දෙනාටම මේ කියයාදුන්නාවතුම් දහම් පනි විඩිය තුළ ඔබේ හිත නිරන්තරෙන්ම පවතීවා හිත නිරන්තරෙන්ම සිහිය තුළම වීරියතුළම ප්‍රඥාව තුළම පාත්තනට ඔබට භාගි මුදාවේවා කියල ආශිරවාද කරන සාධ සාධ සාധ. අද දවස පिංවාත්න බുලත්සිංහ ෑගල්ලോය පදිංచි බලත්සිංහල සංචාරකෝ අධිපතිනි ගමගේ පුස්්පාභේවර්ධන නාවික ඉන්ජනේරු දීප්ති ජයසිංහ මහත්ම යුගන්ති ජයිසිංහ දියනී ඇතුළු පින්නතුන් විසින් දායකත්වවෙනිිකතුවෙනවා. බලත්සිංහල සංචාරකයෝ නිර්මාතෘු G පෙරේරා මුදලාලි මහතා පාඩසාලාචාරණී එසේ චන්ද්‍රලතා මහත්මිය වයියේ ගුණදදාස ජයිසිංහ මහතා, යා ජයිසිංග මහත්ම ඇතුළු සංසර පින් බලාපරත්වන සියලු ාතිීන්ටත් අනාගතේ පින්බ පුරතුන සියලු ඥාතිීන්ටත් පින්න මෝද සපත්තු සසර දුකින් මිදෙතුවා කියලා සටහන් කරගෙන තිබෙනවා එයාකාරෙන් නම්වාසෙන් සහිපත් කරපු සියලු මේගේ ඥාතින්ටත් මේ ලෝකය තුරම කොරන ව සංගත මියන සියලුම මේ අහිංසකමිනි සුන්ට මේ වෙලා පං අනු මෝදන් කරමු අප හම දෙනාගම සංසාරගත සිහිපත් වෙන නොවෙන සියලු මේගේ ඥාතියොත්ම පින් බලෙන් පරලොව සැනසිල්ල සූපත් භාාවයම ලබත්වා එ හැම දෙනෙකුටම මේවුතුම් පින් බලෙෙන් පරලොව යහපතම සුවපත් භාාවම ලැබෙත්වා කියල කවුරුත්සාදු කියන්. අල්පේසාක්‍ය මහේසාක සියලු දෙවියන්ටත් මේ පින් අයිති වී සසර දුකින් අත්ිදී නිවන්න අවබෝධෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිනො දෙවියෝත්ම පින් බලෙෙන් දෙවලොව සැනසෙත්වා සුවපත්වෙත්වා කියල කවුරුත් සාධ කියන්න. ඒවගේම ගමගේ පුස්පා අභේවර්ධන මහත්මීයට සහ දීප්ති ජයිසිංග මහත්මමාට දිගාසිරි ලබින් නිදුක් නි රෝගී සුවයේ චිරජීවනය පාර්ථනා කරන්නටත් සියලු කටයතු සාර්ථකවීමට ධර්මදේකයන් වහන්සේට නිදුක් නි රෝගී සුවය දීර්ඝගශය ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මත් ප්‍රචාරය කරන්නට ශක්තිය දහිරී ලැබේවා කියලත් සටහන් කරගෙන තියෙනවා එත මධිපතිතුමාන් ප්‍රධාන කාරය මඩලට නිත්‍රවණය කරන පින් සිත් ඇති හැම දෙ නාටමත් සකොළු ලකෝ අසීන්ටත් දෙලොව සුබසිත ශාන්තියම ප්‍රාර්ථනා කරමින් කොරෝනනා ලෙඩදු කික්මනම මෙරටින් තුරංවේවා කිය පතන බවට ඒ පින්වත් ගමගේ පුස්පාබ්‍යවර්ධන මහත්මියත් දේපති ජයිසි මහත්මාසාහ යුගන්ති ජයිසිංහ දියන ඇතුලළ ඒ පින්න තුන් විසින් බලාපරත්ව වවා. යකත්වයෙන් ඉතාම් රද්ධහාවන් සහභාගමින් ඒ ඇතිකර ගත සියලු සත්ප්‍රාර්ථනත් ඔබ හැම දෙනාගෙම සියලුම සත්ප්‍රාර්ථනත් මෙත් සිතින් අපි ආශිරවාද කරනෝ සපලවෙන්නට කියලා. හැම දෙනකොටම කායික සුවය මානසිකු සුවේ නිරෝගී සුවේ දීර්ගාවිෂම සැලසේවා. හැම දෙනාටඋතු පරලොව සුගතියටත්. උතුම් චතුරාරි සත්‍ය උබෝධයටත් හැම්ම පිනක්ම හේතුවාසනාවෙත්වා කියලා ආශිරවාද කරනවා. සාධූ, සාධූ, සාධූ. ආකා සට්ඨාච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝ දිත්වා චිරං රක්කන්තු සාසනං, චිරංරක්කන් තුදේශනං චිරංරක්කන්තු තුවංසධාතිී සාධෝ සාධෝසාධෝ සින සුරාධ සිදිනි තස්සපුේ ධර්මදේශනාවයේ එලෙසනිමාවට පත් වනේ මේ කාලවිපත්තිී කර කාලයෙකති හිත. සකසාගත යුතු ආකාරය. නිතනේ කාලවිපත්තීර කලින් එදලා හිතහදාගත්තනම් මේ. ත්වය තුළද ඇව වෙන බැෑරුම් භාවය කෙලෙස්සාපි සමනය කරගන්නට කළමනාරනය කරගන්නට හැකිියාවත්තිය නවාද කියන වගේ ඒ දේශනවාහග ඉන්නකොටඔමට වැටහෙන්නට ඇ. අපිතවත්තේ සම්බඳධ විදරිය දී අපේස්වාමන් හන්සසිගෙන් කරනු කරණන අනුශාසන ලබමසිෙන සුරාධ සිදනි අඇසපු දර්මසාකච්ාාවෙන්. අ අපි විරාමිකට යන්න සූදානම් වටම තිමාරාවට සහිපත් කළ කාලවිපත්තිය තාමත් ලංකාවේ රතු අවදානම් කලාපේඉන් රටක් ලෙසර නම් වෙලා තිබෙන වෙලාවක බොහෝ දෙනෙක් තාමත් දෙසයකට එහා පැත්ති පිරිසක් දවසකට මේ යන තත්ත්වයක් තුළ එවගේම ආසාධතය නත්ව බහල වශයෙන් වාර්තා වෙලා තිබෙන මේ කාලය තුළ. අපි අපිට පුළුවන් ආකාරයණ සියලු දෙනා වෙනුවෙන් අපට පුළුවන් සහෝගේ ලබාදෙමු දායකත්තුවේ ලබාදමු ශේෂමය අත ප්‍රධානම දායකත්වය තමයි. අපි ආරක්‍ෂාවෙනයක අපේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගත්තව මරෝගේ මට හැදෙන්න්න තිබ නිඩකට අහුරනවා අහුරන්නට පුළුවන්කමක්ති බිරෝනම් ඒ සඳහා අපි යොමු වෙනවානම් එක තමයි ප්‍රධාන දායකත්වය ඉටේ හා ආසාධිත භාවට පත්තුනුවය වෙනුවෙන් ත්‍රේඩියෝහොමේ වඩවිට ඔක්සිජන් ඇතුළු අවශ්‍ය කරන උපකරණයන් ලබාදීම සඳහා ක්‍රියාකරමින් සිටිනෝ අපි ඔබට ආරාධනා කරනු ඒ පිළබඳව ඔබටත් දායක වන්න පුළන මේ කටියුතු වෙනුවෙන් දායක වන්න පුළුවන් එට සමගාමී විශේෂයම දැග ඉදිරයේේදි වස්කාලය නිමාවට පත් වෙලා එලා බෙන්නේ කටින පුුණ යෝොත්වේ තින කාල නැත්‍රේඩියෝ ේ ටින මහ පුුණ ්‍යෝොත්සවය යිතිහාසික කූරගලදි පවත්වන්නට පිටයුතු සූදානම් කලති ෙන් ඔබත්තක එක තු වෙලා ඉදිනේ පරිෂ්කාර භාගනීම කටයුතු වෙන වෙනුත් ඔබට දර්ශට කතා කරලා විස්තර දනගන්න පුලුවන් බිඳුවයි හතයි හතයි හතලිස්සෙකයි පනස්සෙකයි දෙසේ හැත්ත දෙක. පින්දුව හත හතයි හතරිසෙකයි පනස්සේකයි. දෙසේ හැත්ත දෙක දුළකතනන්කෙට කතා කරන්න කියලා. අපි ඔට සීපත් කරන ඒයා රාධනාවත් කරමින් ධර්මානශාසනාව සිදු කරනට යදන අපේ පූජනිවල් පුළ ගෝතම සවාමන් වහන්සේ නිදුක් නීෝගේ දිීර්කාවශ්‍ය, ප්‍රර්ථණනා කරමින්නතුම් ධර්ම අවබෝධය ප්‍රාථතා කරමින් අපි සෙන සුනාද සිත්න තසපුෙන් විලාමයක් ලබනව. අපේ නැවත සිත්නි තසපු සමගයි සම්බන්ධ වන්නේ සෙන්සුරාදා සිත්න තසපුුව තුළ. මහිදන මේ කාලය තුළ ඇසය යතුම දේශනාවක් ඔබ ශ්‍රවණයක් කළේ. අපේ හිත තමයි එ හැමදේකටම ප්‍රබල වෙලා තිබෙනේ තත්ත්වය කොතෙක් ්‍යකුල බහවිට පත්වනවාද කියන කාරණය අපට පෙනෙන්නේ. යම් වෙසනයක් තියෙනකොට යම් වෛරසියක් ව්‍ය අප්ත වෙනකොට. එය වැඩිවර්ධනය වෙන කියන්න පි හිතේ පාලාර්ධනක් නැතා පිහිත යම්මාආකාරෙකට සකසාගෙන නැතිකමයි කියනකාරණය තමයි වැඩි වශවෙන් පයන්නේ මනිහිදනවා මේ මේ දේශනා වහගෙනහිට පුගෙනෙක්ට අනේ. ැ දහේ මහ පිදන්න නිදිරියටට කොච්ච කරෝනක කොච්චර කාල ේද කියේලා අපිටීමම නිශ්චිතෝ ගන්න බැහැ. තිම නිසා කොෝරෝණ කෙසේ වෙතත් හිත සකසාගෙනේ වටිනාකම කොරන පැත්තිෙන් වගේ හිතල කරගන්න පුළුවොන්කමක් තියෙනවනම් ඒකත්ත ලොකු දෙයක්. අපි සාගච්ා ධර්මකාරණාකාරණට බවතින නැම් මේ සමාජයේ පවතින මේ රෝගී තත්වත් පාදකරගෙනම තවත්හෝ කාරණ. බොහම ගෞරවෙන්න අවතුවාරයක්. ත්ි ැස ප විෙනුවෙන් ධර්ම සසාකච්ාව අපේ වල්පල ගෝතම ස්වමන් වහන්සේව පිල්ගනු ලබන ආසර පි හම්දුරණනි. අපේ හම්දරණේ දැ. මේ සාකච්ඡාාව ප්‍රවශයගන්නමට හිතනවා සමහරෝ දෙැගර ඔබහන්ස සසිහිපත් කලලා මේ රෝජි තත්ව දින භයනක භාතතිෙක්ක හිත සම්බන්ධව සහරෝස්ටල්ඩර ඔක්සිජන් දෙනකොට ක්සිජන් ගන්නමට්ටමකාත් හිත මේ පැෙනහළුවට ක්‍රියාකාරිීත්තුවයක් තමනිිකායි නෑ කියනකාරණනීමට එතන හරි දැනුුණ දෙයක් තමයි දැ ඒවගේම අරබන්දැක් එක පෝෂ්ටක තියෙනවා පෙනහලු කලු පාට වෙලා විනාශ වෙලා කියර දුරර්වල වෙලා ක්සින් ගන්න බැරිමටමත්ති නො කෙල දැඟ අපි හමුදරනේ එතකොට මේ වගේ තත්ත්වයකට පත්වෙන්නත් හිකැනෙද අපි රෝග පැතර දාල කතා කලොත් එහෙම හේතුවා අපිට හැදුන හින්දන එහිදී මුලදි කල යුතු දේල් අපිටරන්න බැරු මන් හිතන බන. න මේ හිත සකසා ගැනීමේදිත් මේ මොහොත කරන්නට වැඩිය පෙර පුරුද්ධ තිබිල නැතන් එකට යොම්වෙලා කරන්න පුලුවන්කම තිබුණණ ඒක යම්තාක් දුරකට මේ මොතේ ශත්තේ ත්. අනික් පසින් අපි කොෝන රෝගේේදිත් මුලදී කල යුතු දේවල්ටික කරන්නට පුළුවන්කම ලැබුණ ගොඩක්කයට ඒත්වෙන් යම්තරමට හෝමවිිදනට පුළුව හැබේ ගානක් මෙ හෙනැ අපේ හාමුදුරන මොද එකක දෙද වෛ්‍යවරේ කියනවා. සිගරට් බොන්න එපා තුම් වැටි මේකට හොඳමනැෑැ කියලා. එතකොට අරක්කු බොන්න එපා හරක්කු මේකට හොඳමන හැකි කියලා කියන ඕක සමහරය අනි පැතරල්ගෙන කියනවා මට මේ එක්තර පුද්වලෙක් කතා කලා මේ දන්න හිතවතේ ඔඕක කිය අරකුට බිවට පස පචිලා යනවා තවට උලක් මෑ කියලා සිගරට් එකත්ීම තමයි ඕෝ කියන්නේ දුගල්ල වන සිගරටයා බිූහමකොද කියෙලානවා එකන්නේ අපේ හිත මෙල්ල කරගන්න බැරිවීමද මෙතියෙන් ඉති හම අවස්ථාවකදීම නැත්තම් ය හිත මෙල්ල කරගන්න බැරි තමන්ගේ වාසියට හරෝගෙනද. ඔවු දෙන් අපිය තින් වහ කනකොටවරුණ මේ මැරෙනන්නේ තකොට කෑම කනවනම් වහකෑම් මොකද කිවගේ එකත් කනවා මේකත් කනවාවාහත මේ කන්නේක දෙකම කනෝ වහත් කනවා කෑමත් කනවා කෑම නොකා හිටියොත් මැරෙනයි කියලා කණ්ඩ කියනවා නම් එතට කන එක කනවනය හරා කියලා එතකොට වැැර නැතුව න්නවා නං එන ඉතින් වහකෑවත් ඉතින් ඒත් කන එකක්නේ කිෝහි වැඩක්නය ඔකනේ දැන් දුං අල්ලනකොට අපි මනාද කරන්නේ එකට ස මේ අර බෙහෙත් වර්ගදාලා දුං අල්ලගන්න හැරිින් දෙ මේක තියෙන්නේ බෙහෙත්වවෙන්න එතින ඒ එතන විසදුමාරයක් නෙ හ ඒ එ කියන්නන්නේ ඒක තම ට කියන්නේ ක් ද තන බහන්සිකි ොයමකිවා ඒක තියෙන්නේ වෙනස්ෙක්න අක තියන්නේ බෙත්ව අෞක්ෂ යන්න කියලා ඒ කනුත් මේකනුත් වෙන්න විශෂ දුමාරයක් ගහාහමක පි්චින්න ඇද. එහෙම තම හිතර දිිවට වෙලාදී. වර්ණ එක තමයි අපි සමහර වෙලාවට අපිට ඕන තැනට හැමදීම සාධාරණය කරණය කරගෙන. අන්තිමට තවත් බොහෝ දෙනාව තමාරවිධන විදි අප මේ ජීවිතය ඕන තරං එකක අදැකින් හසේ දකිනෝ දැන්ඟ සමහරවෙලාවට අපේ සාමීන්හන්සේ ලගේ මන්දැක්කා අපේ අමහාර වෙලාවට ධරමකරුණුත් මෙතෙන්ට නඳගන්නවා අර තන් මන්දන්නේ එක සයින්හන්සනමක් මාස්කික දාන්න අක මැතිකන් වහන්සේට නිගං අ සමාහ වාස්ක දාග ඉන්නවටන හස්ම ගන්නනවර මයි කියල එෙගලට අකමැත්තත්තිෙන මේ අකමැත්තට ධර්ම කර්ුණ පාවිච්චි කරගෙන ඔය මාස් දැම්ම කියලා කර්මයක් තීරානං කොහොමත් මාස්කදම්මත් මැලෙනවා කර්මයක් නැත්තම් මැරෙන්න මේ වෙලාවේ මාස්කද දාන ඇැතු හිටියත් මැරෙනෙන කිය ඒවගේ සාධාර්යක ඔබය කිවේ සිකරට්ටක සාධාරණය කරනවාගේ ධර්ම කරුණුත්තරන් සාධාරණය කරනවා ඉතිං දවසත් තව සමර සමන් වහන්සේලාම කියලා තියෙනවා අපි ධර්මයට ැහැ ඉන්න එක අපිට බයවෙන්න යන්නේ ධර්මය දකවර්ණය තියනවා කියලා ඒක එක තියෙන දේතමයි තවත් අයිවත් ඒකට සමාධන්කරනවා තමන්ව පිළිගන්නයටත් ඒ ඒ පනිවිටේ දෙද්දී අනිත් අයත් එතකොට අයිත්ත තමයි උන්හන්සේ කියන එක කිය පිගන්න බොෝ දෙෙන තීට පසුන්න මාස්ක දානන්නැතු ඉන්න ත්තුත්තිේ හාමුදුරෝකී වගේ ඇත්තරිති මැරෙන්න්න නැතම් මේ වෙලාවේ මාස්කක නොදා හිටියත් මොකෝ ඒනැතිං ලෝක සෞකි සංවිධානයටත් මේ වෙලාවේ එයාල ධර්මය දන්න කතාවන්නේ මකයන් විමුල් ලෝකෙම මිනිස්විති මැරෙනයින මැරෙන්නේ මැරෙන්න්න ඇතිය මැරනන කියලා හිතං කරොත් නද අපි එකත් තේරුන් ගන්න ඕනේ මාස්කිික නොදා අප මේ සරලෝ මේ කියන්නේ තවකිෙනගෙන කාරුණිකොමික බලන්න ඕන තැනට මාස්කික නොදා ඔන්න තමන් ආසාධිත වෙනවා. හරි හැබැයි තමන් මැරෙන්නේ මොකද තමන්ට මේ වෙලා මැරෙන්න කර්මවිපාකයන්නේ ඔ දැන් කිව්වන මාස්කික දා නැතු හිටියම මැරෙන් ඇත්තන් කොහොමත් මැරෙන්නෑ කියල් හරි එයා ආසාධීතයි හැබ මැරෙන්නේ. මාස්කික නොදාපුහින් දෙයා. අසාධතු වුණා අර කියපුුයිදේ කර්මවිපාකයක් නැතිකම හිද මැරුන්නේ නමුත් එයාගේ ආශ්‍රිතයන්ට කර්මවිපාකක් හින්න දහෝ මෙයා දැන් මොකද කරන්නේ තමන්ගේ අරගත්ත මේ වෛරසක දැන් තමන්ගේ ආශ්‍රීතයට දෙනවා එතකොට ඒ ආශ්‍රීතයයක් ප්‍රතිශක්ති අඩු කෙනෙක් වෙන්න පුළුව සමහනට තමන්ගේ අම්ම වෙන්න පුළුවන් තමන්ගේ තාත්වෙන්න පුළුවන් මො දකු මම කිවරණාද පහුගේ කාලය එක කෙනෙක් මට ආරංචනා මේ ඔය මාස්දාන ඇති මිනිස්සූ වගේ ඔය කිසිම මේ සෞඛකය ගැන්න සැලකිල්ලන්න නැති මිනිස්සු ඕ හදාගෙන මැරෙනවානිද පෝගේ කොහමත් මැරෙන් ඕනිකෙල එක්කෙනෙක් කියනු මාස්ධාන නැතික හදාගෙන මැ විච්චති ඒමයි මැල්ලම මෙල්ලගේ හා මර පරිස්සංග මිනිස්ුටි කරට ඉතුරවේල ්‍යප්තිය ගැනහිතලනේ ඕ සමාට මේ මාස්ක දාන නඇති ගෙදරන්න තරුණෙක් යා ආසාධතෙක් වෙලා ගෙදරඇල්ලා එයාගේ ප්‍රතිශක්තියට එයා හොඳට ඉදිී අර ගෙදරඉන්න හොඳදට සෞකි සම්පාන්නුවේ නහිංසක අමතාත්තා ආසාධිතුවෙල අම්මදාත මැල්ලයන්න පුලුවන්න්නේ ඒවස් අති තිය නතට තියෙනව ඒවගේ ධර්ම කරුණු ගලපගෙන තමන්ගේ කර්ම විපාගමතෙන්ට බලන්නයනෙකොට අනිත් කෙනාගේ කර්මයට අපි ගිහිල්ලා ඇදල දැමීමක් වෙනවාගේ කියල තමන්ට තේරෙනවානං අනිත් අයව අමාරේදෙන් මම මැරෙනනු මැරෙන එක නෙමේ අනිකාගේ ජීවිතය ආරක්‍ෂා කරන්න මේ වෙලා මට වගකීමත් තිෙන කෙනෙක් හිතන්න ඕන එතකොට දැසිගට බොන මනුසේ ගත තේ මනුසය නිසා අනිත්තාඇකි පිෙනහලුවලටත් බලපාන ගෙදරී අනිත්තයට පවානන්නේ. එදවට මේ වෙලාව අපි හැම කෙනෙක්ම තමන්ගෙතියන පටු අරමුණුවලට සාධාරණය කරනකං පැත්තක දාලා මේ වෙලා පොදුවේ අනිකාගෙන හිතන්න. දේශන ඇතුලේ තර ස්වාමන්හන්සේලා අනිත් අයින්හසලගෙන් හිතපුයිදේක වන සමාදිය වෙනුවෙන් අනි අනසලගේ සමාදිය වෙනුවෙන් නිහඩවම ඒ ගොදුරක් බෝට පත්වෙෙන්න්න තරම් උන්හන්සලේ වෙලා පරාර්ථකාමි වෙනවා මේ මාස්කකක් පොඩ්ඩක් අමාරනත් හරි නිකන් දාඩිය දානම් නොහරි කියලා හුස්ම ගැන්න අමාරු කියල මොගක්හර අමාරුණත් මාස්කෙක දානක තමන් පරාර්ථකාමිවෙලා අනිකා වෙනුවෙන් දනන් පුරතු වන්නන මම. හරියට සමහරලාවට මේ කවුරරි කෙනෙ එක එක කතා කරන අවස්ථාවලදී අපිට මේ කරනා කරල්ලොයි මස්කක දාගන්න කියලා කියපු අවස්ථාව මේ මඇත දවස්වල හරියට තිරපුණ ඒමයින්න අමත ගුණා කියලා න ොදට දාගෙන විල කතාගන තැදදිම කල සමහරලට සාක්කවල් හි ඇදල ගන්න ඇතිකොට සමහරෝ දෙ වන්දනා කරන කොට වනත් කවරු හරි කෙනෙක් කම්බෙලා ලංඟට මැල්ල වන්ද නදේ මීදවස්සල සයින්හසලමක්කට වන්දනාගනකුටුනත් එෙම තමට වන්දිවස්ථාවක් ඇදිල්ල තිනු උන්හන්සලා මුණනගේ හිච්ච හෝතක ටිකත් දුරයිඉඳලවන් දින්න සයින්හන්සලා පෙන්ඩින ඔ සයින්හන්සලගේ පාදිස් පර්ස කරකරවන්දින්නේ වැනිදේ මීදවස්සල වශ නයවගේ හැම්ම තිස්සෙම තමන්ගේ කරම විපාග ඕන දෙයක් කරගන්න. හැබ අනිත් අය ගැන හිතන්න. අනිත් කෙනා ගැන කාරණිකව පරාර්ථකාමීව හිතන්න එහම කරනවනං ඔබත් පරිසංගෙන අනිකත් පරිසං යන අපිහඳර කර්මයට මේ රෝගී තත්වයන් ගලපන්න පුළ වන්දසන් වන්ස. මොකද මංමදැන්ගේ සමහරු එක එක දිීට්ට ධම්මවේදනීය විදිහයට එක විදිියකට බලනවා? ඒ විදිහයට නැත්තං නැහැ කර්මය කෙනෙක පිළිගන්නේ ඇසේ උපපද්්‍යවේද නිහරි එහම එකින් එක වෙන් කරල බලන්න හ එක තැනක විතරක් බල ඒමන මේ කර්මයකටත් මේ ගලපන්න බැහැයි කියනම ඔබහ සිංහන් පොදුවේ මේ වගේ වසගට තත්ත්ව කර්යක ගපන්න පුළුවන්කමත් ඒේෙනද දැවර්ණ මේක අපිට පේනවා මේ සමහරු එක්කම්ම ස්වභාවකි එකට මැරෙනවා අදහරි අපපුරු දෙයක් වුණා මේ අපි මංවරුණුට කිව් අපි දේශනාව පටන් ගන්න පෙර තන්තිරි මලයේ නායක සන්හන්සේවද මුණ ගැහන පි වැඩියා අපේ අරාධපපු පිච් ෝද්‍යනක කටයුතු ගෙන සාකච්ඡා කරන්න න්හස ලගේ ආශිරවාදලපාගන්න අදෝදේශන එ තන්තිරි මල ඉඳල එනකොට වෙ තන්තිරිමලයේයා තදාසන්න වැව් අසූගානත් යෙනවරන එතකොට මේ එක වැවක අ මුහුදවගේ මිනිස්සු පීලියට බැවේ බැහැගෙන දැලත්්දාගෙන මාලුවලනු මහිදනි මිනිසු විස්්ත්තියා දැල් අල්ලගෙන න්නවා දෙ පැත්තිෙන් මේ පැත්තිම් පොයිලියයි දැලේ හා පැත්තෙන් පෙේලේ වැවේ බැගෙන බැහැලා කට්ටිය දැලා වතුරට දා අල්ලගෙන හරි දැන් කියලා කට්ටිකට උත්සනවා අපිට දැන් වාහන ඇනගම් පේනවා මගේ රියදුරු මහත්තයා ඒක දැකල මයි හන සයින්හන්ස එකටම කර්ම කරනවා ඔය විදිීර නේද වෙන්න ඇතිනේදකටම විඳ විපාක ගෙවන්නේ කියලා හරියටනය ඔයිස්ුනාමි වලට්ටිය එකට ගහන් යන වගේ කියලා එය මට ඒක දැකල දැන් අර සිද්ධිය දැන් වැැව්වල සාමාන්‍යෙන් මේ ඔබ දැල තින බෝට්ටුවක ගෙල්ලා ඔහොමන මාළවල්ල ඒ එකකෙදර ගතාල්ලනු අඩවි මේ මාදල් වගේලා ඕ මුහදේවගේ මේකේ මේ මහා පිරිසක් වැැවේ බැහැකෙන එරයි මිනිස්සු අවංකෝ මේ පැතිවල මේ දවසල මිනිසුන්ට ජීවත්වීමේ ආර්ථික පහසුතාවේ තුළ ඔවුන්ට තියෙන විසුඳම වෙන්න ඇතිඒක හැබැ මවුන් ඔක්කොම එකට එකතු වෙලා කර්මයක් කරනු. දැංවඔය මාලු ගොඩටාවට පස්සේ මොකද වෙන්නවරුණ. මෙයාලාට හුස්මගන්න බැරුව මාලුවා දංඟලල්ල දංඟලල්ල දඟල්ල මැරෙනවා. එදර මේ මාලු ටිකත් එක රොත්තට මේගේ හුස්ම ගන්න ැරුව මෙම දගඟල දඟල ැරලෙ ඇද. ඒට කරගහපු කට්ටියක් එකට එකතු වෙලා කරමයක් රැස් කරනවා. මේ කණ්ඩා එමටම සමාන විදිට මේ විපාග සමලටි නොහිවට ආත්ම ගෙන එකට ැෙන පුලළ මකද බද්කාාලයග සිදධතියනවා. එක සාමින් වහන්සේලා හත්නමක් එ මත ගඇති එදාත්මිදී මේ හත්නම තරුණයෝ විදිහට ඔය ළමාකාලයේ සෙල්ලං කරද්දිී. ඔබ තලගොයෙක්ව උබාගල ග ත බහකට ගියපපු වෙලාවෙේ ගලක්්‍රීංගවා තල ගොට එලියට එන්න බැරිවෙන්න පොට හිුවට වගේ එතකට මේ මෙයාල ගොපල්ලු ගොපලු ලමයි අර හවස ඉතිං ගවයොත් අරගෙන ගියා ඒගොල්ලු පහුවදා වෙන දිහාකටනේ ගවවසාමනින් දැන් අදකාපු ප්‍රදේශනීමේ වෙනදිහාකට නෙරයන්නේ අර කමතුකුණා ගලක්ීින්ගය ව්ුවන කියලා. සාමාන්‍යෙන් යාලා ආපහු ඒ ප්‍රදේශටනේ ටිකක් දවස් ගහල්ලා දවස් හතකට විතර පසිතම යා යාාවේ අර හු බහතියෙන පැත්තර හරකොත් රගෙන කන්න දෙන්න ගල දැක්ක හුම් බහෙක ඔබල තියනවා එතකොට තමයි හදදෙනට මතක් වුණේ එදා තලගොය ඇතුළ හිටිය වෙලා අපි මේක විහිළුවට දැම්මි ගෙහවේ අපිට අමතගුණාන මේක ගලවන්න කියලා තලගොයා ඒ ගලගලවනොකොට මැරිල නෑ. හැබැයි තලගොයා සම්පූර්ණ ඇටකටු පෑදිලා හාමතේ ඒ හුබහ ඇතුලෙ දවස් හතක් වේදනා විඳලතියනවා දුක් විඳල තියනවා ආත්ම ගනන් මේ හත්නමට එකටම ඳ විදඳ විඳ විද ෙන්ඩවනා. හල මේ සිද්ධේ විපාකයක් විතිට බුද්ධ වාසනය පවතින කාලිත් මේ සන්හසල හත්නමක් ඉදිර මේ ගොපොරු ලමයි හත්ද දෙෙන එෙදා ඉපදිලා හිටිය මේ හාමුදුරුවරු හත්නම ආගන්තුක වැඩි ආරන්න්‍ය සේනාසනයක ගල්ලනක් ලොකු ගල්ලන කිය ලෙනෑ තුළ හත්නමටම දා රාත්‍රි නවතන් ලැබලා මේ ගල්ලෙන ඉස්සරහට ගලක් වැටිලා හිරවෙලා මේ ගල ඉවත් කරගන්නම බෑ සභාවිකවටම ගලාහාවිකවැටන තවට දවස් හතක් කියියපු න තමයි මේක නිකම්ම ඉවත් වෙනවා ඒ ගල පෙරලිලා යනවා දව සහතත්වසේ ඇතුළ නිරහරයි. එතර මේ කණ්ඩායන් හැදිල්ලා එකට එකතු වෙලා පව් කරලලා දැයි සාමාාවතයත් එක්ක හිටපු පන්සේ දෙනාගෙත් බලන්නගේ පන්සීයම එකට එකතු වෙලා කරපු කර්මය පන්සේ දෙනාටමකට පිච්ි පපචි මරන්න සිදුන. එ මේ වගේ සිය ගණන් දහස් ගනම් මිනිස්සු එකතු වෙලා කරන පෞතියනවා. ඒ සමහල්ට සමාගම්මොලහිම බලන්න මේ අකුසල කර්ම විදිහට කෙරෙන ආදායන් ලබන සමාගම් තිීරෝනි. ඒ වගේ සමා සහල්ලාට වරුණ මේ ඒ යම් නිෂ්පාදනයක් වවෙන්න පුළුවන් තව කෙකට අහිත පිෙනි සේතුවෙන. ඒ නිෂ්පාදනයට පරේෂණ කරණය. ඒ නිෂ්පාදනයට අවශ්‍යි කරන ආයෝජනය කරණ අය. ඒ නිෂ්පාදනය සඳහා විධ විධ අන්ස්වලින් සම්බන්ධ වෙන විධායක මට්ටමේදලා ඒ සියලු දායකත්තු දෙෙන සේවක සේවිකාවන් මේ හැම්ම කෙනාම් එකතුවෙලා ලෝකේ තව කෙනෙකුට අහිත පිණ සේතුවෙන නිෂ්පාදනකුත් කරනවානේ කණ්ඩායම් පිටින් දහස් කනං එකතු වෙලා පව කරනවා. එතකොට අපිට නොතේරුණාට සමහරලාට මේ වගේ වෙසන එකදවුණත් හැමෝට මේක වගේ නිමේනි කිය එක විතරප පේරවා අපි කතාගරා මේ ආසාධනය වෙන රෝගලක්ෂණ මතු වෙන හැටි පවා හැමෝටම එක වගේ නෑ වෙනස්. මේ ලෙඩේ හැදුනුත් හැමෝටම මේ විදිහටම හැදිලා මේ විදිහට මැල්ලෙනවා කියන ඇ සමහරකෙන බඩ්නම් පොඩි ඔොලුව කැක්ුමක් විතරයාව කියන සමහරයකන මට කැස්සක් වුණ තිබනේවත් නෑ. සමහරුන්ට රහදැනෙන්නේෑ කියනවා. දකොට ගඳ සුවන්ඳ දෙනෙන්නෑ කියන දැන් එහෙම කියන එක අපේ දරුවෙක් මට කියන සංහස තෑ මාසකටත් වැඩිකාලඇති මැටිකනෝ වගේ. මටත්නේ එකන අහන්නතිබන මගෙත් හිතවතෙක්ක වන්නේ වගේ. ආ දැන්ගුව කොරුණන හැදිච්චාසාදිිත හමත් වාසාධිතයි ඕ කියනවා මේ කෑවට ජීවත්තයෙන් ඕවන නිසා කෑ නිසා එෙවැ රසක් දෙනුමක් නෑ කියලා ඕ බයි ඕකන්න එතර ගාාවනව රහතන් වහන්සේට හගේෙන රහතන් වහන්සේලටත් එහෙම වෙන්න ති කියලා ඒ දෙ දෙකත් න සම්පූර්ණ කියන්නේ රහතන් වහන්සේ රසදුරු කරල නෑ රහතන් වහසේ රසට තියෙන ඇල්මදුරු කරලා මෙතන මොහෝකන්නේ බයක මැරේගෙන බයිට කන්නේ ඕහ රහතන් වහන්සේ රසේ ෙරෙහි තියෙන උපාදාානයෙන් මිදුන මිසක් රසයෙන්ම් මිදුරනනිමි දිවට රසය යනු ඇහැට රූපයසේ ඇහැට රූපය කනටමකක්ද ශබ්දය නහයට ගන්න සරන්ද ව රස කයට හස එද රහතන්නන්සට දිවට වසනෑ කිය නොන ඇහැටත් මො නැතිව නොනද පන රපනැතිවන කනට සදධහෙන් නැතිවවෙන්න ඕනනි. නහයට ගන් සූදරෙන් නැතිවවෙටන්න ඕනේ ඒගේ දිවට රහදැනෙන් නැතිවෙන් නොන කයිට පහසදැර ැතිවරෙන. උන්සර මක්දල ක්ක දිල රහත්තනවා ගැ එම ලිඩක්නාාගෙනගෙන . ඔොන්දට හැට රූප පේනවා. ගෙරක්‍ෂණ සම්පත්තිය හැකින ක. රූපේ හැට පේනවා? ඇලෙෙන් නිත්නෑ ට නිත්න කනට සත් දැහෙනවා ඇලෙන් නිෙනෑ ගැටෙන් නිත්නය ඒමනතුව ආබාධිතයක්ෙන්නේ ද ඕක ආබාධයක් එ මෙතන කොරණවෙසනනිදතිී නගාපාද එතට අපිට නොතේරනාාට මේ ඒ රහධන නැති ගඳු සුවඳ දෙෙන් නති තැනදුණති යම්කිසි දුකක්කේක මට මෙදන්න එක්තරා දරුවෙක් කියනවා සයින් වහන්ස මේ මම මුණහරි දෙයක් හමනාන්ට පස්සේ මේක මේ රහද නැද්ද කියලා හන්නේ ගෙදරන්න අනනිතායගෙන්ලු එක මොකදද කියලා මැටි වගේ කිසි දෙයක් නෑ ගතක් දෙැනෙ සූද දැනෙනව දැන රහතිය එතකොට ඒ ඒක අපිට තේරෙනව මුුණහරි සමහලට අපි නොතේරනාට යම් කර්මයිපාකෙක් වන්න පුළුව එතකොට මේ කරමය කියන එක ඇතුළේ අපි සමහරලාවට ඕගේ අත්දැකීමක්හඔස්සේ බයක් ඇති කරගන්නවා නම් තමන්ට ඒක කර්මය වෙන්න පුළන් නො වෙන්නත් පුළුවන් නමුත් අර මේකත් යම් කිසි මොක්හරි කර්මයක් කියලා හිතනකොට අඩුතරමේ කර්මයටති බයහරි තමන්ගේ ජීවිතය ඇර කුසලේ පැත්තර හිත යොමු කරන්න බලපාන මොකද තමන් මේක විදින දුක එක් ගැටෙන්න්නේන ඒක ඒකදී තමන් හිතහදා ගන්න එකම මහරිකරපු කර්මයක් වෙන්න පුළුවන්රි. අනි තව පවකරණ දේීමන ඇතැන් තමන්ගේ හි දුකට වැටන තත්වය යම්තාකට අඩු කරගන්න ඕ ම මේක ගොඩක්ම තේයට තේර හිතන දේතමවරන මේ එක සමානනය එක එක්කෙනට තියෙන දුක්ක ස්වභාව සමහරු හොන්තටම විදෝනෝ සමහරයට ඒදැන්ම වයෝරදායට අපහසු නොයක වනන්නේ මන්දන්න එක පවුලක මේ ඒ පවුලෙ තරුණ ළමයින්ට අපහසුනාා ඒ පෝල වයාසක ආච්චිෙනකින්නවා අවුරදු අසූගාන මේ ආච්චි තෑර ගෙදරායට අසාධ වෙච්චේද ගෙදරයි ඔක්කුම් CRර කලානෙ ආච්චිවත් පිCRර එකෙදදි පොසිටිව් කියල පෙනනනවා ආච්චිට මේලෝක රෝගලක්ෂණයන්නේ ආච්චි එහෙම පොසිටිව් කියලවත් හිතෙෙන්න්නේ ඔන්තට ඉන්නවා. එදකට සාමාන්‍යෙන් කතාව කියනමු ගද යිසට කියපු අට අමාර වෙන ම අපි අම්මඋනත් හැදුන නිසාහන්ස අවුරදු හැත්තයාවක් යටත් ඉතින් අර ලොකෝ අමාරු වෙලා ඔක් සේහෙම තත්ත්යක් වන්නේ එතට දැම් දෑ අරාච්චික මං කියන්නේ කිසිම දන්නවත්න අ පිසිර එකක් කරපු හි පොස්ටයෝ කියලා තිබ මිසා ලක්ෂනත්නෑ අමාරෝගුත්නේ අහුන්දට හන්වා. හ එතකොට සමාජයකෙන්ද වයිසට ගියපු කෙන නිවාරෙන්ම අමාරුවවා මැරෙනවා එහිමනනි තන්නේ එතර මේකමගේෙදර තරුණ ගට්ටි රමාර වෙලා වයිසකෙන න්දරන්න පෙන්නැදනගන් ඒ විවිධත්වය ඇතුළේ කරම වෙන ශක්තියන පුළුවන් වරුණ එක සසාමානකට මිතින්ද ප්‍රශ්න ඇතියනවා දැ සස්ුනමට දහස් ගනන් ගහග එක සමානයදරනේ එදර ඒකෙත් විදධත්වත් තිබන සහරුන්ව භරි හිතන්න බැරි ආශ්චරවිදිට බේරුුණා. ඒ ඒවැන් එක මෙතන දිනං මට තේරණ දේ තමයි මේ කොරෝනා රෝගලක්ෂණ කියන එක සහ අසාධ්‍ය වෙන විදිහ මැරෙන විදිහ මේ හැමදේකම විවිධත්ව එනිසා තේරෙනවා. මනවාහර යම් යම් කර්මවිපාක මේ වෙලා බල උඟද මේ කාල විපත්තියනකොට කාල සම්පත්තියනකොට කේ හරි අපූරු දෙයක් සමහර මේ විපාක දෙන්න තියෙන කරම මේ අවස්ථාවෙන් ප්‍රෝජ නැරම් අතුවෙනවා. හරිද දැන් උපදි සම්පත්තිය උපදි විපත්තිය ගමකු උපදි සම්පත්තියක් කියන්නේ කෙනෙක් ලස්සන වෙලා උපතිනවා ප්‍රසන්න වෙලා උපදිනවා ඒ වගේ. එතකොට උපදි සම්පත්තිය තියෙන කෙනාට සහර දුක්විපාකයක් දෙන්න තියෙන කර උපදිසම්පත්තිය හින්ද යට පත්වෙන නැතිවුණානම යටපත්වෙනවා. පදි විපත්තියක් ආපුගෙනාට විපාක දෙන්න තියෙන යම් දුක විපාකයක් පැන ලැවිල්ල විපාක දෙන්නවා.ඒ එකන්නේ වෙලාවත් එක්ක වෙනස්ස මේකට ගැලපෙනවා. එතවට ඕක දැන් සීල විපත්තිය සීල සම්පත්තිී තිත්තේමයි දැන් අප එතමු සිල්ලොත්වන්හන්සේ නමක් කින්න මේ සිල්ලත්වන්හන්සට සම්හර විට මේ හැමතැනට වනමේ. සිල්ලත් සන්සට ඔන්න අබූත චෝදනාවක් එන්න තියෙනවා කර්ම විපාගයක් විදිේයටයි මේ අබූත චෝදනාව සමහර සන්හස නොකට සීල විපත් සීල සම්පත්තියඉන්න හින්දා එන්නේ නෑ උන්හන්සේ සිල්වත් කියලමස පිළිගන්නු මනසසිේ කවුරුවතය අබුත චෝදනාව කරන්න හිත දෙන්නේ එකනට කරම තියෙනවා යටින් මතු වෙන්න නෑ මොකක් ඉන්නට සීල සම්පත්තියනිසා සමහලට සීල විපත්තිීන්න උන්හන්සේ වැරද්ද කරලනෑ වහස ැයි සීල විපත්ති සිික්ෂාපත බඳගන්න කෙනෙක්. ඒ සීල විපත්තිය ඉන්ද වන්හන්සට අබෝත චෝදනාවක් න්න තියෙන් කරම විපාගේ පැනලමත්තු වෙලා ඇවිල්ල විපාක දෙන්නු. එහෙම මේ කර්ම විපත්ති සම්පත්තිවලට අනුව වෙනස්වන සවභවයක්ත්තියනවා. එදවර මේ කාල විපත්තියක් න මේක මේ කාල විපත්තිය වරුණ යම්කිසි කරම විපාකයක් මේ කොරෝණ රෝග ලක්සන කාලේ, මේ කාලවිපත්තින් හරි ඩවිරෝග කියවොත් සරලොව කිවෝ කරමය අවස්ථයම ප්‍රෝජණ ගන්නවා කියනක මේ මිචරගයන්ම ඒක දිහා බලලය අම කෙනෙක්කොත් මේවා කර්මයට අදාලානෑ එම් හැමෝ මැරෙන් ඕන හැදෙන හමකින මතතාවත් ඒ වනක් හැමෝම් බේරෙන් ඕනා බේරෙන ඕනක් ඒ එහමවත්තිින් වැදි අප එතදි එද මං කියන මේ කර්ම්මය තියෙන එක්ක යටපත්වෙලා තිීච්චේවත් මතුවෙන්න කාල විපත්තියෙන් කරමය විසින් මේ කාල විපත්තියේ පාවිච්ි කරනු පාවිච්චි කල්ල යා යාගේ වැඩි කරනවා යාගේ විපා ටක්ගල අවස්ථාවවර මේ තැටිය රත් එච්චලා රට රටිය පුච්චනවාගේ සමහර දුක්්‍යපාග විපාක දෙන්න තියෙන කරම ටක්ගාල මේ කොරෝනනා කියන ැටි රත් ච්ච වෙලා වික්මට වෙල්ලා රොටිය පුච්ල මයට විපාක දෙනවා හරි එතකොට මේ කාල සම්පත්තියේදී ඒ වගේ විපාක දෙන්න තියෙන අවස්ථා තැටිය රත්වලා නැතිහින්ද මේ රටේ පුච්චගන්න බැරූ බලාගෙනවා අවස්ථාවක් කනක වැනි කරම විපාක තියනවා ඒක හින්දත් පරිසංවෙන්න ඕනි කියලත් කියනවා. මහිතන්නේ හොඳම දේතම ඉතින් ඒ වගේ අපි හෙම හිතන් පුරුදු නොත්තෙම සමහරු නැත්තන් එ පැත්තකටයි වැටෙන්නේ පැත්තකට වැටෙන් නැතුව ඒ වෙලාවට අනුචිතව යම් දෙයක් වේවි කියන නැතන් කර්ම විපාකයක් හෝ ඒම දෙ සහංසද ය අපි දකිනොය ගහ බලපෑම් ගැන කියීනවානනි එතනදී ොයවගේ මද වෙන්නේ සමහරු කියනවා මේ කාලයේ රාෂ්ට්‍රකයක් තියෙනවා. එකල පරිස වන්න කිය හැබැතින් අපේ බැලු බල්මටත් එහෙම පේවස්ා තිබෙනවා. එතකොට ඒම වෙන්න පුනුවන්දේැන ලෝක සභාවයක් නැතැන් ලෝක විශ්වුවයම එකම නීතියක් නම් ක්‍රාත්මක වෙන්නේ ලෝකේම එකම න්‍යයාය එකක න සත්්‍යය කියලා එකම දෙයක් න තියන එකම විදියට පැක්‍රියාමක වවෙන්න ො ෝගයා ලස නුත්වා කියනවා වහිනවා. වැස්සට කෙනෙකුට තෙමෙන්න වැස්ස තෙමෙන්න යට තියනවා අවස්ථාවදෙන්. මේ තෙමෙන්න හේතුවක් මේ වැැස්ස හැබැයා කුඩයක් කියල යනවා කියවා. කොඩේයලං යනකොට ඒ කොඩේහළ ගත්ත හින්දා අර ඇත්තේ වැස්ස වහි නොඒක වෙනවා. නමත් මේ කොඩේ හින්දා ඒාවත්තෙමේෙන මැතිවෙනවා. ඒවගේ දැන්ුවේ නක්ෂත්‍රකරුව ගන්න උපමාවක්කෝක. ඕගොල්ලන්ඩ මේ වෙලාවේ ඒ රාෂ්ටක අත්තියනවා ඕගලන්ඩ වෙලා එපල ඇතියෙනවා. වා හොඳට සිල්වත්තෙන්න්න. නක්‍ෂාෂත්‍රකරුවවා හෝ කවුරුහෝ කියපපු හින්ද මේ රාෂටකින්ද සිල්වත්තින බුද්ධ වචන නන් තියන්නේ. අචන තින සීලයා රක්ෂා කරන්න නිවන පිණිස. නමුත් දැන් සාමාන්‍යය මනුස්සේ කඩු තරම නහෙම කියනෙ හින්ඩ හෝ කරලා සුගතිය හරයිනේ ඒක හරියටතිෙන්දි මේ හිතහදාගන්න පුළො. එතකොට මේ උදැම් බොන මනුසරකෙනවා පුළුවන්නම් මේ දවස්සලො අටලකු මාරකයක්ත් තියනෝ මේ මාස්සයක් යනකම් බොන්නතු ඉන්න මේ මාරක බේරි න යිෙල නන්න දැන් කියන නි එක උදධාරනික නොමික කියන්. ඒ නිගන් හරියට අර වැස්සනමැති මාරකේ මෙයා නොබී සිටීම කියන කුඩේ හළගත්ත හින්දා බේරුණා වගේ දෙයක්න. එහෙම දේ වෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඉස්සලමං ඔය විපත්තිකර කාලවල වෙනස ගැනත් කිවේ. දැ සමහරවෙලාට කෙනෙකට හිතන්න පුුවන් කර්මයක් නිශ්චිතව නිශ්චිතලායම විපාකයේ දෙන්න බැදිිලා ඉන්නවා කියලා පැහැදලිව සමහර කර්මතියනවා යම් යම් දෙන් යටපත්වෙන ඇතැම් කුසලයක් හින්දා අකුසලයට පත්වෙන තැන් තියෙනවා. ඒවගේ යම් අකුසලයක් හින්දා කුසලයට පත්වෙන තැන්තියෙනවා මේ යටපත්වීම හින්දත් අපි තේරුම් ගන්නෝඕනේ ඔබට යම් දෝසතියන නම් දැ මිනිසු විතනවා මට හරියට ඒරස්්ටක හරියට ප්‍රශ්න හරියට දුක්තියනෝ. හරියට අපල තියනවාදේ ඔය මිනිසුන්ගේ වචන අපිඉතිං ඒවා මංව සාමන රාස්ටක පලොෝයි වචන පවිචි කරන්න කමතින මනිස්සාරි ෙලෙහින ච්ච වචටික්වරුණ න ඒක යන්නේ ඇමරිකන් මිනිස්සුන්ට නෑඔූවාගේ බෙලහින වචන ටිකක් ය ඔස්්‍රලියාවේ ජපානය යුරපරටවලල් මිනිසුන්ට වාගේ බෙලහින වචනටිකන්නේ අපල්ල ඒරාශ්ටක තාටහරි පවරලා ගැලවෙන්න බගනේ ඕ කවුරල් කොඩිවින කැරලා නේද සුද්ද ඔබ දැකල් දෙෙන දවරන්නේ මෝකර බිස්නස්යක් කඩවටන්න මොහරනහේ තුමගන්දී කියල පැලක් තියන්නේ අල්ලප කෙර මනිිය කොඩිවිනයක් කරල කියලා හිතන්නේ න මෙහි අපිට හරි ප්‍රශ්ම බෙලහින ප්‍රශ්න එනිසාමං ඔය ප්‍රශ්න මිනිසුන්ගේ ඔලුුවේ තියාගෙන ඉන්න එක සම්බන්ධව මගේ කිසිම ප්‍රියක් නෑ හැබැයි මම කියන්නේ දැන් ඔබට එහෙම බය තියෙනවනවා. හැරි මට මේ දවස්සල් මෙහම ඒ රාෂ්්‍ර ඇති මේ ඇති අරවා ඇති කියලා බය තියෙනවාන ඔබ අනිවාරයම සීල සම්පත්තියට එන්න ඔබ සීල සම්පත්තිට හොම එතන කුසලේ විසින් ඔබේ රක්කුසලයට පත් කරනවා. ඒ හරි ප්‍රයෝජනයට ගන්න හරියට ඒක ප්‍රයෝජනයට ගන්න එතකොට නැත ඒකට මැලල්ලා ගැටිල්ලා ඒකත් එක්ම හිත හිත එහෙම විනාශෙන් ඔන්නේ. දැන් අර මම දැක්කා අපේ ගලිකුම ඥාධති උපස්සාමන්හන්සේ හරයාාපුරු රණාව කියලති න උන්වහන්සේගේ ඔය මේ එක්තරාේ අකුස කියනර මේ රෝග කීපයක් හිදුන් වහන්සේට භවි ෝ ඒ දුක් වේදනාව උන්වහන්ේ යටපත් කරගන්න ගිලානෝ පස්ථාන කිරීමෙන් උන්වහන්සේට එක සම්පර් සුවය ලබ ලැබුණ කියලා එවට එතෙන්දිත් වෙලා තියෙන්නේ අ කුසලයක් විසින් අකුසලයක් යට පත් කරන එක කරන්න පුළුවවා හැබැයි සමහලටඒ අකුසල නැතිවෙනවා නෙමෙ යටපත් කරතය ඒහින්ද හැම් හොදම දේතමයි ඔබට හිතරන ඊර අෂස්්ටක අපල දුක් අරවා මේවා කොඩිවින කරලා අරක මේක කියලා ඒවාදී ඔබ හැම්ම තිස්සෙම මේ කාරණ දෙකක් එකක් තමයි මෛත්‍රිය අනිත්්‍යක තමයි සීලය මේ දෙක හරි ප්‍රබලයි ඔය මෛත්‍රිය තියෙන කෙනා සමහල්ලාට දැඟ කොඩිවින කරලා කියලම නිසු කියන්නවේ එක බන්ධනනේ අමනුෂ්‍ය බන්ධන අමනුෂ්‍ය බන්ධන වලින් දුකක් මනුස්සයකුට ඇති කරනවා කියන එක ඇති වෙන්නේ දදේශය ඇති කෙනෙකුට මිසක් මෛත්‍රී ඇති කෙනෙකුට නෙමේ අමනුෂ්‍යයගෙන් තමන්ට පිඩාවක් වෙන්නේ මෛත්‍රී ඉන්නගෙනාට නෙමේ දේශය ඇති දේශය තියෙනෙනාට ඒක හිටසක් දේශය කියන්නේ වරු අමනුෂ්‍යයකුට රංගන්න හිටසක් එතවට අපිීතම කවුරුහරි කොඩිවින කියෙන වචනයෙන් මිනිස්සු කියන දේ ඒකන අමනුෂ්‍යයගෙන් යම් කිසි බලපෑමක් කරන්න තමන්ගේ පැත්තරය එබනවා. එඒම. තමන් මෛත්‍රිය නෑ තමන් ගහිතේ තියෙනව දවේශය දැන් ඔය කොඩි විනර කොඩිනරගලා හිතන මිනිසු ඉන්නෙම දවේශනය වන අල්ලපු ෙරකම කොක්කහරික කර ඇතිමට තරහෙම්මනේ මගේ දිහා බැලුවෙත් හෙමයි ඒ තරහම්ම හිටසක් වෙනවා අමනුෂයට රංගන්න හරි ඒකඇති හරි අප රුපමා බුදුරජාන්ස පෙන්නවා මෛත්‍රිය හරියට කිිනිස්සක් වගේ දැම් කිනිස්ස නම ඇති මෛත්‍රී සි හසුරන කෙනා යා කිිනිස්සක් වගේ වනහම අර දැන් කොඩිවිනයකරපු මනුස්සයා කියල කියනෙන අනුෂේයක් දැන් වරවන ඉක්්වා කියමමුකු හරි දැ මිනිසුන් තියෙන මාසිකතරය උත්තරද. එදවට දැන් ඒ කොඩිවිනයක් කරා කියලා හිතන විදියට දැන් න්න අමනුෂ්‍යය කෙනවනම් මේ අමනුෂ්‍ය හරියට අර කිිනිස්ස අල්ලන අතවාගේ. අතින්ම තද කරලා කිිනිස්ස අල්ලනවා කැතිවා. ිනිසට නියයක් වෙනවාද අතට හනයක් වෙනවාද අත හානියක් ව කවදාකත් ිනිිසට හනයක් වෙන්න නවරුනයි දෙපැත්වෙම කැපෙනවායි අන්නේ කැපෙන අත්ත වගේ තමයි අමනුෂ්‍ය එතවරු කොඩිවිනයට බැදිිච්ච යම් කිසි අමනුෂ්‍යයෙක් තමන්ට එනකොට තමන් හොඳට මෙච්චිත පතුරුණ කෙනෙක් නම් අර අමනුෂ්‍ය දැවෙනවා අමනුෂ්‍යයාම විනාශ වෙනවා මිසා තමන්ට කිසි හානියක් වෙන්නේ ඉතින් එහින්ද මට කියන්න තියෙන්නේ අප ලයිරාෂ්ට්‍රක කොඩිවිනා නම්මනංවලදී. තමන් සිල්ලුවත්නන් තමන් මෛත්‍රිය තුළ හිත හසුරුවන්න දක්ෂනං. ඔය කිසිම කරදරයකින් තන්ව අපහස්දායට පත් කරන්න බෑ දැ ඔය ඒරා්ටක කියන කතන්දරල මටත්ඔය කිව්වා එක්කෙනෙක් ඔබහන්සට දැ අවුරුදු ගාන කෙන්දලා ඔබහන්සේ ඒරාස්්ටක තුනත්තිය නොයක එකට හැරිද වරණවේ ඒරාෂ්ටක තියෙනවා කියන කාලෙතමයි අපි මේ මිනිසුන්ට ධර්මය කියා දෙමින් මේ ධර්මප්‍රචාරක කටයුතු තුළ මේ රටේ බොහෝ දෙනාට යහපතක් සිදු කරමින් මේ සේවාවන් සිදු කරේ එතකොට මේ අපි ධර්මය අන්නයට කියා දෙන තැන කෙනෙක්ව කුසලයට යොමු කරන තැන තර අපි තුළ පුන්න ගංා රැස්වනෝ කුසල ගංගා රැස්්වනෝය කියන ඉරෂ්ටක තුනනෙමෙයි තිහාතලිහාාවත් මොනවා වෙලාවත් ඒ කිසි අවස්ථාවක ඒ මනුස්‍යාව විනාස කරන්න බෑ නිසා සීලයයි මෛත්‍රයේ වෙන මේ දෙක පුළුවන්තරං තමන්ග ජීවිතේ තමන් බෙලහින වෙලා අඉන්නවනම් ට ප්‍රශ්නයන්නේ අරවාහින්ද මෙවහින්ද කියලා ඔය දෙක ආවිධ දෙකක් කරගන්න එ. හි හිතන්නේ මේ හැම දෙේකම මෙතකොට බලන කොට අගත යන්න හිත තමයිනේදවන්න සිත්ත දැන් දැ අරිස්සලගතරද වෛද්‍යවර කියනවා සිගලට් බොන්නපාක මේ වෙලාවේ මේ මේ කොරෝණ රෝගයට මේ පෙළහළු පරිස්සං කරගන්නවාන ඒ එකට මේ හොඳ දැන් කියනවා එතකොට දැන් ඒක නොකරෙන්නොකොට එක සීල සම්පත්තියක්ක නවා සීල සම්පත්තියන් යුක්ත මනුෂයා මැරුණත් ඒ මනුසයා සුගතියේ. දැ මේ වෙලාව එතකොට මරණයත් එක්ක බියතියන වෙලාවේ අනිවාරෙන් සීල විපත්තියටනම සීල සම්පත්තියට එඩිපේ එතකොට ඒ සීල සම්පත්තිය නිසා කයත්නි රෝගි වෙනවාලු ඒ වගේම මනසත්නි රෝගි වෙනවාම ඉතින් අපි මේ මොහොත්ත පරිසංවෙන්වා නොේ විදිහට කියයි ලට ගන්න ො වල සටහන් නිමාවට පත්කරන්න කලවෙලා ලන්නතඒ කාරණාව එකකත්මන් ේ අපි සමාජමමාත දකිදවල් එක් ධර්මාන කූ විකහකරත් ො න ද ද බහන්සිේ දිරි පත්රන්න ද කරනවලට අපි ියපුරග ප හන්තරනේ. එක අපි තදන්න එක බැඳගන්න ඉන්න සමහරට ඒකට අදාල් කුමනහෝලක්ෂය මතුන අපි කොරුණන කියල තම හිතන්න. මේ වෛරසේ කිය දැ ඔන්න ම ැක්ක මේ එක්තරමන් පෝස්ට තින වහන්ස දකින්න ඇ ඇැම්වෙලාවට විදුලි පුටුවක් සම්බන්ඳ කරලා එකන විදුලි පුටුවේ කෙනෙක් වාඩි කරන්නේ නවා හොට කියනවා ඒ විදුලි සැරත් එක්ක හෝගේ මනසේ ඇතිව තත්වයන එක් විසන්ඳ ව තත්ත්යක් ගැන කතා කරනවා. ඒකම හොට කියන තමන්ගේ යම් නාලගැ රුදුරනාලයක් කපල ඒක ලේ හැලෙන් ඉඩහරිනාවගේ ේතකටතම කොන්දර දැනෙන කිය. දෙේතෝට ඔහුව ඒ ආකාරය වාඩි කරවලාකාත අතේහරි කකුලේ හරි ඒ නාරය විවෘත කරණය එක වෙනුවට වෙන පොඩි සීරීමක් කරලා. වෙනම වතුර කමේවෙෙක් ටයෙකින් වතුර වැටන විදිරකසල එහම කටයුත්ක් වෙනවා ඇතවටක් විදියට ඔහට සධ්‍යයහෙන්නෝ පිංාකට වතුර වැටෙනවා ඒ ඕවවිතන් ෝගේ රුදරය වැටනවා කියලා. මේ මේ පර්යේෂණය ගිහිලර විදුලියක් ලබාදී ලත් නැහැ. ඉලස්සඒක අර් කපාටේට ගටක වහලා ත ත් එකක අඩු කරල කරලා කරලා එක්තර අවස්ථාවකදී මොහු විසං්‍ය වෙනවා නැත්තංහු මේය නවා. එතකොට බර කිසිම දෙයක් කරලා නැහැනේ ඒකෙන්නේ ඔහුට විදුලිය වදලත් නැහ. රුද්දිරනාලයක්තා අපල රද්න පිට වෙලක් නැහැ ඇබැයිඒ සංකල්පනාව ඇති කරලා. ඒතුළ හුම යනවා. එතකොට ඒ වගේ තත්වයක් ම කරනාවල ද අපි ඇතිකරෙන තින ියනි රෝගලක්ෂ නිසාපිටත්යෙන් ොද දර්මාම ක කරන්න ල ෝද . අපි සමහරලාටවර්ණ මේ අද අදත් ම මේක කෙනෙකුට ඔකොම කිව්වා කියන්නේ බිය කියන්නෙම මෝහය බියක් කෙන්නේ අවි්‍යා අනුසයත් එක්කම උපතින දෙයක් මේක ඒවගේම පටිගනුසය මේ බිය බය පිටිපස්සේ තරහ තියනවා ගැටීම එතකොට මෝහය ගැටීම ලෝබය මේ ඔක්කෝම මේ බියත් එක්ක තියනවාමයි ලෝබේ නිසා එන බය කොච්චර තියනවාන්ද දේශ නිසායන බය මොහ නිස එන බය එතවට මෙතනදී තමන් අර මනසිං බයකට පත්වෙන කොටම වරුණ එතෙන්දියා මානසික ශක්තිය කියලා කියන අර ප්‍රබෝධමත් හිතේ තියෙන මනසේ තියෙන ජවය නැති කරගෙන එයාට කායිකවත් එතැදි දුරුවල වෙනවා දෙැන් අර එක මහත් එයාගේ රෝගලක්ෂනත් එක්ක යාට එයාගේ දරුවා ගැනලොකු බයක් තියෙනවයි කියලා කියනවා තැන් එයාට රෝගලක්ෂණ තියෙනවා එයා පොසිටිවුත් වෙලා දෙයාගේ දරුවාට පොසිටවත නැද්දි කියලා දන්නේ හැබැ මෙයා මහා පුද්දුම බයකින් ඉන්නවාදැන් මේ දරුවත් මාත එක්ක නෙගෙදර ඉන්නේ දරුවටදැ මොන වෙලා දන්නේ කියලා. තට දැම් බය ඇතිකරගන්න ඇතිකරගන්න මෙයාගේ කායිකව තියනර මේ ප්‍රතිශක්තියෙන අඩුව ශක්ති අඩුවන්න අඩුවෙන්න්න අඩුවෙන්න්න මොකද වෙන්න මෙයා තවත් දුරුවලො වෙනවා. එතකොට දරවාට තාත්තව පවා අහිමවෙන්න පුළුවන් මේ බයත් එක් ඒ ඉතින් අපි දැන් ධර්ම හස්සේ බැලුවට පස්සේ බයන් ඇතිගැනීම මැරෙන මනුස්්‍යයට පවවරුණ එයට සුගතියත් අහිම වෙනවා බයත් එක්. ඉතකොට බයතියන තැන අවිද්‍යා සහකත මෝහන් මැරෙන මනුස්්‍යයා සුගතියක උපදින්නේ. එ ඒ එයා සමහල්ලාවට බයමැර්මිනිසු පෙරේතාත්මවල තිරිසංගාත්මවල නිරේ උපදිනවා. ති මේ වෙලාවේ ධර්මාණුකූලව හිතන්න තියෙන්නේ බයක්කාපු කෙනකොට කායිකවත්තිය රෝගලක්ෂණ වැඩි වෙනවා. ඒවගේම මේ ඒ රෝගලක්ෂණ වැඩිවෙලා වැඩිවෙලා මරණට පත්ව නොුණු. ඒ මරණයත් සුබ නැහැ. අවසානය මරල යනතනත් සුබ නැහැ. හෙනම් හැම දේකින්ම තේරණදී තමයි බයිට ප්‍රතිවිරුද්ධ පැත්තර අපේ හිත හසුරුවන්න ඕේ. එක ආරක්ෂාවෙන ගමන්. බය නෑ කියන එක දේයකින් කියන්නේ. මේක හරි පරිසමින් කතාරන්න ඕන න ඒ කියන්නේ. දැ වෛද්‍යවරුන්ට සහර කෙනෙක් රෝගලක්ෂණ කියනුවට රෝගලක්ෂණ තියාගෙනත් හංගල කියෙන ඉන්නනේ ඒක පිරිස මයා බයයි දැන් තිබ්බොත් එහෙම කොරණ කියල කිවොත් එෙම මං දන්න එක මහත්තයෙක් කියනවා හාමුදුරුවනය අපේ ලේන් එක අපේ ගෙදර විතරයි පොසිටව් කෙනෙ ටියේ නැතික කියෙර අනිත්වයි ලේන්නෙම කටි පොසිටිවුණ අප හරි පවෞරුෂයෙන්ගහිට දැන් අපිට පුොඩ්ඩත් තියෙනග දැම් මට ඩොක්ට කෙනකොට මට මේ කියන්න හිතනන්නේ මක ඉට පසේ ැරිවෙලා හරි අපෙ එක්ත් ඇැලවොත්හම මේ පොසිටි වෙලා කියලා අපේ ලේන එක අපට තිබා අිමානය නැතිව වෙන අපිට ඉතර ඇැදු නැනට මේ එහෙම කියල අර බෝගලක්ෂන හංගන පිරිසකුත් තින්නවා. පිරිසක්න්නවා නැතිවත් අතින් දාලා කියන වෛද්‍යවරුන්ට නි පොසිටු වෙලාගේ බය වැඩි වෙලා කියනයි. එතකොට මෙතන කොහමර බය වැඩිකමට අතින්දාලා කියනෙක මට අප යුදම ද පත්තුමත් පොහකි දවසක ලස්සන කතාකෝ ගෙදරයි වෙල්ල මොකක්කිවොත්. නෝනා කියනවලු ඔ සමහරයට මේ මෙහෙමත දන්න නෑ බලන්න පිසි අරකගන්න හැම තිස්සේම හාමුදුරුවන පිසි අර ගන්න පිසිරක ගන්න පිසිරැගන්න ග කියරවලු එතකට රටේ මෙච්චර වගකීමක් කරන එතුමන්ලාගෙත් නිවසේ සාමාජිකයන්න අතර කතා කරනවා එහෙම අපිට පේනවා අපිට බොහෝග දුරකත නැමතුත් දෙන ඇැම ඇත්තිෙන හාදුරණවණය උනවාගේ නිය කැස්සවාගේ අ පොඩ්ඩි දේදිී තැම්මතිසිම බයක් හෙතරෙනු. මේ බය අනිකාටත් දෙනවන ඔබ බේ සැමියහට බිරිදට ඔළුවට දානවා දරුවට දාන. බය දෙන්න දෙන්න වෙන්න මොකක්ද මනසිං වැටෙනවා ඒ මෝහයක් කයි ටෙන් වැට කයදුරොල වෙනවා කයදුරොල වෙන්න වෙන්න ඒ රෝගය තමන්ට ආසාධනයනෙක වැඩුවනෝ දුරල විච්ච නිසා පතිශක්තියනැති නිසා ඒ මනසේ බයත් එක් සුගතියත් අහිමිය වනවා එනිසා මේ වෙලාවේ ඇබැ බයනෑ කියලා මාසෙක්් ගලල කරමය නකින් තැන්ටි න්නත් ඔන්න එකයි පරිසම කියන්න නොනැක්කවේ තේනන දෙ මකදම කියන්න ගලලා මානසික ශක්තිය රැක ගන්න සහ පරාර්ථකාමි වෙන්න හඳ අපිට වැඩ සටහන නිවාවට පත් කරන කෙටි කාලයයක්ත් යන වෙලාවත් යන අප මුන්ත්‍රනයේ පිච්ච උද්‍යානයේ තව ප්‍රධානවස්ථාවකට ඔබහන්සුම් වෙලා තිබෙන දැ තත්වය කොහොම දස්වන්නන්සර ඕෝදැම් වරුණ මේ වෙනකොට අපි දන්නෝ මේ අප ම හෙවේ අක්කර පහක ප්‍රමාණක භූමයක්මලදී ගන්නන නමුත් අපි සොයපු භෝමියක අපිට සුදුසුම ප්‍රදේශයක් එක නොය සගමිත්තා තෙරණ අත්තෙක් කාපු කුල දහටේ කුල තුනත් තිබිල තිෙනවරුුණ එක කුලයක් පිච්චවනකුලයක් තවකොලයක් තිබිල තිනව පිච්චුවනේ මල් නෙලලා මහබෝධියයට සපයනකුලයක් ඒවගේ මේ මල්ලොලින් මල් මාලා ගොතපු කුළලයක්ු දහටෙන් තුනක්ම පිච්ච ුද්‍යානත් එක්ක. අන්නේ ඇත්ත ඉන්න ප්‍රදේශ ඒ හිටපු ප්‍රදේශම අපි ගිහිල්ල බෞගේ කාලේ භෝමිතවන්නකොට ඉතාමත්ම සුදුසු භෝමියයක් අපට ලැබුණා අකර විසියක භෝමියයක් ඉතිං අර මේ කාලේ බොහෝ දෙනෙක් එන්නවා මේ පොටස් බාරගෙන තවම ඒදායකත්තේ ලබා දෙන්න ඔුන්ට ැක අරනකම් බලාගෙනඉන්න ඒ වෙනුවෙන් අපි ඒ බෝමිය අපිට තියන්න ඕනකමට අපි දැනට ලි ලක්ස හත්තලිහක මුදලකින් ඇස් මේ මේ ඇඩ ්වාන්සිකක්ට අපි ඒරම කාරමක් ගෙවල ඒඩම වංකරගෙන තියෙනවා අපි අනුමෝදන්ගන්න කියලා මේ වෙලායි සිහිපත් කරනවා මේ පිච්චෝද්‍යානය වන්නේ වෙන කිසිදේකරන මේ මහා සෑ වදනා කරනන සියලුම ස්වාමින් හන්සලට පිච්ච වට්ටියක් අප දවසපුරාම දන් දෙෙන දන්සැලක්. තුන්සිේ හැටපස් දවසම සිදු කරන දන්සැලකට මල් සපය ගන්නටයි. තර ඉදිරයේදී අපි අවස්ථාව හදල දෙනවා මේ අක්කර විසි එකක් පුරා වැැවෙන මේ පිච්චෝද්‍යානයේ පිච්ච මල් නෙලන්න. ශ්‍රමදාානීන් සහභාගවෙන්න දින බෙදාදීමක් කරනෝ වාර්ෂිකව ඇවිල්ල තමන්ගේ දි ඇවිල්ල මල් නෙලන්න ඒවගේම මල් බෙදන්න. මේ කාරණ දෙකටම ශ්‍රමදායකත්තිකට අවස්ථාවපි ලබන සතිය කියන්නම් ඒ ගැන වැඩිදුර තොරතුරු ඉතිං ඒ බෝමි පූජාවට සනාන්සේ දෙෙන් අපයක් අක්ක විශයක භූමියකට ගිහිල්ල තිබෙන්නේ ද අපි ඇර කොටත් සයිසි හතලියකට ජනතාවට කිව්ේ සය දෙන්න කියර දසිදස යිසි හතලන මෙතන දැන් තුන්දාස් තුන්සිය හැටක් ඔක්කොම පාර්චස් ප්‍රමාණය. අපේට ඒවගේ අකර විසයක ප්‍රමාණයට යන්නේ ඉඩ ලැබුණ මේ වනකොට එක්දහස් ගානක් කැන්නේ මුදල් දීපය පමණක්නමේ වෙන්කරගත්මයක්ක් එක්ද තදිට පුළුවන්යට සමන්දන්න. තු තුන් සය හැටක ප්‍රමාණයත්තිය නොවරුණ මෙතන දායකත ිකතු වෙච හැමෝටමික දෙද සතුටින් කියනවා. ඔය දාසයේ දහක ප්‍රච්චික කියලකිව්වට ඉඩ මේ දාසය දහකට නොයා. යම් මුදලා කිතුරුුණා ඉපාච්ච එකක ගානටුණ ඕ අපි ඒ මුදලවරුණ මේ බූමියය සංවර්ධන කටයුත්තේ දී එකඇන්න අකර විසේක වතුරබට දාලා පැලසිට වෙන සිය වැටහදන සියල වැටට යොදෝන තුවට දාසිේදදහකින් තම ප්‍රච්චකක්ගත්ත කියැන ඉඩම විතරක්නිෙේ. ඒ සංවරධන කටතට ද ඇත්තු දායකුණාවෙනවා. එතට එක ඒඒගලන්ට හිතට බොහොම සතුට කාරණාවක්ව අනමෝදගන්න. ඉතිං මෙතෙක්කේ පින්කමට සහභාගෙන් ජයවිතරක්නමේ බැරි වෙච්චායට අපි ඒ පිනාන මෝදගෙන්න්න කියලා මේේලාේ ශිරාධ කරන හඳ ශිර්වාධයත් එක්කම මේඒ සඳහා දායකවෙන්න ක කියලා ත ඔට ආරධදනන්න තවත්වොබටේ සඳදවස්ථාව තිබෙන නිසා කටි පණවිඩක්්ටම කරන්න බිින්ඳුවයි. හත්සිිය හතයි මේක වර්දගන්න ඉඳම මෙහම කියන්නේ බිදුවයි හත්ියය හතයි හැත්ත හතරේව තුනක් හැත්ත හතරයි හැත්ත හතරයි හැත්හතර බින්දුවයි හත්සිය හතයි හැත්ත හතරයි හැත්ත හතරයි හැත්ත හතර කියන දුරකත නංකේට කෙට පනි විඩයක්ක් යමක කරන්න ැේජි කත්ාන්න ඔබට ඒ සඳහදායයිකත්්‍ය බාරගන්න පුලුවන් කියන කාරණය විටබට ඒ සඳහා සුදුසුක්‍රමවේදය දෙැනගන්නට හැකියාවක් ලැබවි ඒවගේ අරස්්‍රමදාාන.